उदाहरण गण टीका कर ඒකල්ලෙවෙලනේ ඒ වගේ සමීකරණ හිම ලියා ගන්න බැරුණට ඒ කියන්නේ බොරු වෙන්න එපා ඉනෝග්නි පාට් එකේ තමයි එයාලගේ සමීකරණ හිම ලියන්න ඔයාලට උගන්වන්නේ සහ සමීකරණ බැලන්ස් කරන්න උගන්වනවා මේ පාඩමේ අපිට බොහෝ විට ලබන සතිය ඒ ටික පටන් ගන්න පුළුවන් වෙයි සමීකරණ තුනලේ කිරීම. එතකොට මෙතන දෙනවා ඊට කලින් කරනවා රෙඩොක්ස් ඔක්සිකරණය සහ ඔක්සිහරණය කියන්නේ මොකද්ද ඔක්සිකරණ අංක කියන්නේ මොකක්ද මේ ටික කතා කරලා ඉවරලා සමීකරණ තුනලේ පැත්තට යන්න පුළුවන්. ඒකේ ගොඩක් වැදගත් තැනක් තමයි සහ ළමයි ටිකක් අතර අමාරු වෙන තැනක් තමයි रिडॉक्स रिएक्शन बैलेंस करने का ऑक्सीकरण सह ऑक्सीहरण प्रतिक्रिया बैलेंस करने का और जब मेयर कोटा ट्यूट के गणन के मतलब इवर लादी इन लोगों ने आदर ट्यूट के गणन को तो गणन बोलो आगे ना माउल संबंध गणन टिका सह हम लाभन साथ ही तावड़ी उठ्टे आप देना मेके तावड़ी ना पार्टे आप देना हरे इतना අදත් ගානකින් තමයි පටන් ගන්න වෙන්නේ. ක්වෙස්චන් නම්බර් 2 එක ඉහතදී අපි පළවෙනි එක කරලා ඉවර කරා. හරි. හරි ඔයාලා මේ වෙනකොට ටියුට් එක කරලා ඉවරලා තියෙනවා සහ ඉහතදී කරපු ගණන් ටිකෙන් බලලා තියෙන්න ඕනේ. रिकॉर्डिंग ने का मांग वाले में पब्लिश कर लेना है यूट्यूब दिखे हरे इधर बस इतने इधर ये गाना ले ले उन्होंने बस इलान गाना लिया गाना प्रश्न नंबर टू एक है मानते नहीं को वाले में किधर ही था गाना दूँगा मान कौन भी किया ना वाले मांग गाना लिया गाना दूँगा तो नेता कौन मुझे करे හරි දෙවෙනි ප්‍රශ්න ලියා ගන්න. කොහොමද නම් 2 එක ලියන්න. කැල්සියම් හයිඩ්‍රොක්සයිඩ් කැල්සියම් හයිඩ්‍රොක්සයිඩ් සහ H3PO4 අතර ප්‍රතික්‍රියාව සඳහා කැල්සියම් හයිඩ්‍රොක්සයිඩ් සහ H3PO4 අතර ප්‍රතික්‍රියාව සඳහා තුලිත රසායනික සමීකරණය ලියන්න. තුලිත රසායනික සමීකරණය ලියන්න. මට කවුරු කියනවා මේ මං ඉස්සෙල්ලා මේ ගාන කරාද නැත්නම් ඔයාලට ලියා ගන්න වෙලාව දුන්නොත් කොහොමද කරේ ग्रूप और क्वेश्चन नंबर 2 है कैल्शियम हाइड्रोक्साइड सह H3PO4 अतर प्रतिक्रिया सह तुलित रासायनिक समीकरण लिया ले ऑल मैसेज द्वारा कोड अरक दुमने हम हर दिए ना हम और वो मैंने कई कल याने कैल्शियम हाइड्रोक्साइड ग्राम 7.4 के समग वो मैंने कई कल याने कैल्शियम हाइड्रोक्साइड ग्राम 7.4 के समग कैल्शियम हाइड्रोक्साइड ग्राम 7.4
තමයි ප්‍රතික්‍රියාකරණ H3PO4 ස්කන්ධය සොයන්නේ. H3PO4 ස්කන්ධය සොයන්නේ. ස්කන්ධය සොයන්නේ. මොකිනකන් දෙක දාගන්න. H3PO4 ග්‍රෑම් 19.6ක් සමග H3PO4 ග්‍රෑම් 19.6ක් සමග ප්‍රතික්‍රියාකරණ කැල්සියම් හයිඩ්‍රොක්සයිඩ් ස්කන්ධය සොයන්න. කැල්සියම් හයිඩ්‍රොක්සයිඩ් ස්කන්ධය සොයන්න. කොමෙන්කන් තුන දාන්න. H3PO4 ග්‍රෑම් 4.9ක් මගින් ලැබෙන. H3PO4 ග්‍රෑම් 4.9ක් මගින් ලැබෙන. කැල්සියම් ෆොස්ෆේට් ස්කන්ධය සොයන්න. H3PO4 ග්‍රෑම් 4.9ක් මගින් ලැබෙන. කැල්සියම් ෆොස්ෆේට් ස්කන්ධය සොයන්න. එතකොට කැල්සියම් ෆොස්ෆේට් එකේ යන්නේ කැල්සියම් ලියන දන්නවා. වරහණක් දාලා PO4. ඒ දෙන්නම කැපිටල් අකුරු වල යන්නේ. 4 දාලා වරහණ වහලා එළියෙන් දෙක දාන්න. කැල්සියම් ෆොස්ෆේට් ස්කන්ධය සොයන්න. ප්‍රමිලක 4 ලියන්න. ප්‍රමිලක 4 කැල්සියම් හයිඩ්‍රොක්සයිඩ් ග්‍රෑම් 7.4ක් සමග ප්‍රතික්‍රියා කරන. කැල්සියම් හයිඩ්‍රොක්සයිඩ් ග්‍රෑම් 7.4ක් සමග ප්‍රතික්‍රියා කරන. කැල්සියම් හයිඩ්‍රොක්සයිඩ් ග්‍රෑම් 7.4ක් සමග ප්‍රතික්‍රියා කරන සාන්ද්‍රණයේ 0.2යි ඝන ඩෙසිමීටර මවුල වූ සාන්ද්‍රණයේ 0.2යි ඝන ඩෙසිමීටර මවුල වූ H3PO4 ද්‍රාවණයක පරිමාව සොයන්න. H3PO4 ද්‍රාවණයක පරිමාව සොයන්න. H3PO4 ද්‍රාවණයක පරිමාව සොයන්න. දැන් රෝමලක 4 හිම කරනකොට C සමාන ඉන්බෙදින් V සාම්ප්‍රදායික සමානයි මවුල බෙදීම වොලියුම් එක කියන එක පාවිච්චි කරන්න වෙනවා. ඉතින් ගණන් අපි කලින් කරා. ඉතින් ඔයාලට මතකද මම ඒ කාලේ කිව්වා ඒ ගණන් වලින්ම රචනා හැම හදන්න එනවා කියලා. දැන් මේ තියෙන්නේ ඒ වගේ රචනා හැක පොඩි කොටසක් තියෙන්නේ. ක්වෙස්චන් නම්බර් 3 එකේ තියෙනවා හොඳ රචනා එකක් අපිට විවරණය කරන්න තියෙනවා. එතනදී ස්ට්‍රෝක් මිති කියන්නේ මොකක්ද කියලා ගොඩක් වෙලාවට ඔයාලට දැනගන්න පුළුවන්. හරි. අන්තිමක ලියන්න ප්‍රමිනකම් 5. සාම්ප්‍රණය ගණන් දෙන වල 0.3ක් වූ සාන්ද්‍රණය ඝන ඩෙසිමීටර මවුල 0.3ක් වූ H3PO4 ද්‍රාවණයක සාන්ද්‍රණය ඝන ඩෙසිමීටර මවුල 0.3ක් වූ H3PO4 ද්‍රාවණයක H3PO4 ද්‍රාවණයක ඝන සෙන්ටිමීටර 60ක් සමග ඝන සෙන්ටිමීටර 60ක් සමග ඝන සෙන්ටිමීටර 60ක් සමග කැල්සියම් හයිඩ්‍රොක්සයිඩ් ද්‍රාවණයක කැල්සියම් හයිඩ්‍රොක්සයිඩ් ද්‍රාවණයක ඝන සෙන්ටිමීටර 40ක් ප්‍රතික්‍රියා කරයි නම් ඝන සෙන්ටිමීටර 40ක් ප්‍රතික්‍රියා කරයි නම් ඝන සෙන්ටිමීටර 40ක් ප්‍රතික්‍රියා කරයි නම් එම කැල්සියම් හයිඩ්‍රොක්සයිඩ් ද්‍රාවණයේ මෞලික සාන්ද්‍රණය සොයන්න. මෞලික සාන්ද්‍රණය සොයන්න. ප්‍රතිඵල ගන්න විදිහ ටිකක් විතර අහු වෙනවා සමීකරණ තුනේ කරපිට කියලා දෙනවා. ඊටත් වඩා හොඳටම හම් වෙන්නේ අකාබණික රසායන 6 වෙනි පාඩමේදී තමයි ප්‍රතිඵල දැනගන්න පුළුවන් වෙන්නේ. හරිද? දැනට ඔයාලා සාමාන්‍යයෙන් ගණන් හදා ගන්න ඕන වෙන මට්ටමේ දැන් උදාහරණයට HCl ධන සෝඩියම් හයිඩ්‍රොක්සයිඩ් ධන සෝඩියම් ක්ලෝරයිඩ් ධන එයාගේ ලවණීය ධන ජලය හදනවා කියලා ගන්න පුළුවන්. ඒ වගේ ඔයාලා පොඩි කාලේ ඉගෙනගත්ත දැනුම පොඩ්ඩක් පාවිච්චි කරන්න පුළුවන්. දැන් මේ වගේ ගණකදී කැල්සියම් හයිඩ්‍රොක්සයිඩ් HCl ගෙන් මොකක්ද හැදෙන්නේ කියන එක ගන්න
ඒකත් සාමාන්‍යයෙන් නෝමලි ගන්න පුළුවන් අම්ල විෂ ප්‍රතික්‍රියාවක් කියලා හිතලා ඉවරලා මම හිතනවා ඕයිල් පාලෙම ලාවට වගේ මෙහෙම කරලා ඇති හරිද ප්‍රතිඵල ගන්නවා කියන එක නෙමෙයි මේ පාඩමෙන් අපි කතා කරන්නේ අපි මෙතනින් කතා කරන්නේ මේ ප්‍රතිඵල සහ ප්‍රතික්‍රියාවක් අතර තියෙන අනුපාත වලින් ගාණක් හදන්න කොහොමද කියන එක තමයි කතා කරන්නේ මම ඔයාලට ලේසි වෙන්න සමීකරණ ටිකක් එල්ල දෙන්න නැත්නම් ඔක්කොම වරදින හන්දා කැල්සියම් හයිඩ්‍රොක්සයිඩ් ධන H3PO4 හරි කොහොමද මෙතන කියලා දෙනවා මේක කොහොමද ඉන්නේ කියලා මෙතන අම්ල වශයෙන් ප්‍රතික්‍රියාවක් හරි අපි ඉනෝනේ පාඩමෙන් කියලා දෙනවා අම්ලයක් සහ වශමයක් අතර ප්‍රතික්‍රියාවක් අනිවාර්යෙන් හැදෙනවා ජලය කියන එක ගන්න පුළුවන් ගොඩක් වෙලාවට හැම එකෙදිම වගේ ජලය එළියට එනවා සහ ඊට අමතරව මෙතනදි ගන්න පුළුවන් දැන් මෙතන තියෙනවා කැල්සියම් 2+ කැල්සියම් 2+ එක තියෙනවා ආයෙදින OH- එක තමයි කැල්සියම් හයිඩ්‍රොක්සයිඩ් එක තියෙන්නේ ඊළඟට H3PO4 ගත්තොත් එහෙනම් මේක තියෙනවා 1+ සහ PO4 3- ඔය ටික තමයි වෙන හරියට එතකොට කැල්සියම් 2+ ධන සහ ඍණ අයන එකතු වෙලා සංයෝගයක් හදනවා කියලා හිතන්න පුළුවන් එකෙන් මෙකෙන් හදනවා කැල්සියම් ෆොස්ෆේට් එක PO4 හරිද සංයෝගයක් හදනකොට ධන අයනය සහ ඍණ අයනය සංයුතා ඒ කියන්නේ මෙයාලගේ තියෙන ආරෝපණ අපි ලියන 3+ සහ 3 ඍණ සහ 2 ධන කියලා කියන්නේ අන්න ඒ දෙක මාරු කරලා දානවා ඒ කියන්නේ PO4 3 ගේ ඒ 3 කියන එක කැල්සියම් එක දානවා අපි 3 කියලා CA3 ඊළඟට PO4ට දානවා කැල්සියම් දෙක කියන එක අපි එලියෙන් දානවා මේ දෙන්නට මොනවා වරහණක් දාලා ටුවයිස් කරලා කරනවා සහ ඊට අමතරව H2O එක මේකෙන් පිට වෙනවා මේක බැලන්ස් කරනවා බැලන්ස් කරන විදිහ මම දැනට කියලා දෙන්නේ කැල්සියම් හයිඩ්‍රොක්සයිඩ් 3කට H3PO4 2යි සහ ජලය මවුල 6ක් පිට වෙනවා හරිද හරි ඕක තමයි සමීකරණය මම පොඩි වෙලාවක් දෙන්නම් ඔයාලට රෝබිනක 1 2 3 කරන්න සාමාන්‍ය 1 2 3 සාමාන්‍ය ඔයාලට කරගන්න පුළුවන් මොකද අපි ගිසදෙත් මේ වගේ ගණන් ටිකක් කරා හරි එඩි කරා යන්න හරි මම ඔයාලට මම ටිකක් පරක්කුණා ලින්ක් එකේ වන්න මේ ගෲප් එකට දාන්න ළමයි කීප දෙනෙක් ඉඳලා දැන් ක්ලාස් එක නැහැ කියලා ක්ලාස් එක නැති වෙන්නේ නැහැ මට මතක වෙන්නේ මට දැන් මාස අපි 6ක් විතර මන්දි කරනවා ඒ මාස 6ට විතර මට ක්ලාස් එක කරන්න බැරි වුණේ එකපාරක් ගිය සතියේට කලින් බ්‍රහස්පතින්දාවක් කරන්න බැරි වුණා මේ මට ෆුල් යන්න ඕන වෙලා ඊට පස්සේ මම එක එක දවසක් පොඩි වහින මොකක් හරි එකදී එහෙනම් මොකද අපි ඒක කරන්ට් වැඩ කරනවා නේ කියන්නේ ලැප්ටොප් එක ගහලා තියෙන තව එක එක දේවල් පාවිච්චි කරනවා ඒක කොරෝනා කෙනෙක් මම කොහොමත් වහිනකොට සද්දෙත් එක්ක ටිකක් කරා අමාරුයි කරන්න මට මතකද දවස් දෙකක් වගේ කරන්න බැරි වෙන්නේ නැති නමුත් අනිත් හැම දවසම කරා හරි ගාන කරා යන්න මොකක්ද ප්‍රශ්නයක් වෙලා තියෙනවා ගෲප් එකේ ලින්ක් එක මම පොඩ්ඩක් බලන්නම් හකෝ මම පොස්ට් කරන ලින්ක් එක හරි මොකද මම යවලා දෙන ලින්ක් එක ටිකක් බලන්න
හරි මේ මං ඊවලද ලින්ක් එක කොට්ටා මං හිතන්නේ මේ මහිතර වෙන ක්ලාස් එකකට තිබ්බ ගුවේ ලින්ක් එකක් ඊවල දෙන්න මේ කෙමිකල් කැල්කියුලේටර් එක ඉංග්‍රීසි වලින් දාලා අනිත් එක රසායනීකරණය කියලා ලින්ක් එකක් තමයි ඊවල දෙන්න හරි හරි එතන කිව්ව ප්‍රශ්නයක් වුණා මේ හරි වැඩි කර ගන්න පුළුවන් එක හරි ගන්න හදා යන්නේ ඉතින් වාලතේ තමයි වැඩි දෙන්නේ හරිද අපිට කියලා දෙන්න පුළුවන් ඉතින් උගන්නන එක විතරයි කරන්න පුළුවන් වාලතේ තමයි කොහොම හරි මොලේ පාවිච්චි කරලා දැන් ඔයාලා කලින් ගණන් හදලා තිබ්බා නම් බය වෙන්නේ නැහැ ඔක්කොම කලින් ඉතින් මේක හොයන්න මෙයාලගේ මෞලික ස්තන්තිම හොයන්න ඕනේ මම ඒ ටික දුන්නේත් නැත්තේ මේ ඔයාලේ උටුට්ටක් හුරු වෙන්න ඕනේ ෆොස්ෆරස් ගිරන් උටුට්ටක් විතර හොයාගන්න බැරි වේ ඔයාලට මම උත්සාහ කළා බලන්න और गाँव हदाय हदाय अतर रूम इकट्ठे उत्तर ग्रूप आंसर गाँव अरे बुक्ट गया मार मन मन पोदी सामान्य හැමදාම යනහඳ අදත් නිකන් ගියා ගිහිල්ලා ඉවරලා ඉතින් අර මිස්කේ එකක් එහෙම දීලා ඉවරලා මේ මැගි එකක් අවල අනිත් පැත්තට හැරලා ආවා පැයක් විතර ඉඳී නිකන් ඉතින් මේ උඩරව මොකද හලේ වෙලා මේ හේතුව මේ මාරම තැනකක් මේ මේන් ඉන්ට්‍රෝස් එක ගාවම සෑහෙන හිටියා පස්සේ කාපාක්කේ ගාවෙන් තව එක්සිට් එකක් අපිට ඉදරින් අතුරට යන්න කොළව ඉතින් එහෙම ලොකු තැනකක් හිටියේ නැහැ ඒ වුණාට අතුර මාර තැනකක් හිටිය ගොඩක් හිටියේ ළමයි තමයි හිටියේ හරි දැන් ඕකේ ගාන හදා යන්න වලකට හරි අලුතෙන් අප් ළමයිට කියන්නේ මේ ඔය ස්ක්‍රීන් එකේ තියෙන ගාන තාම අපි ඉන්නේ මේ මොනවත් මුදු දෙරේ නැහැ තාම දෙරේ නැහැ කියන ගාන මම ලියන්න වෙලාව දුන්නා ඒක ලියලා දැන් අපි ගාන ඩිස්කස් කරන්න හදන්න ඔයාලා වෙලාව දීලා තියෙන ගාන හදන්න ආපහු ළමයිට අක්ගල ගාන ලියාගෙන ස්ක්‍රීන් එකේ තියෙන ගාන ලියාගෙන වැඩේ කරා යන්න මම ටිකක් වැඩේ කරන්න හරි දැන් අපිට ඊ එක්සෑම් එක තිබ්බට පස්සේ මේ අද හිම ලොකු එකක් නැහැ ආයෙත් එක්සෑම් දෙනවා ලබන මාසේ මොකදන්නේ මුසික් දෙක වගේ පටන් ගන්නවා එතකන් ලොකු එකක් නැහැ ඉතින් කැම්පස් ආවනයිදී වැඩ කරන්න තමයි දින්න හරි මාරම ස්ට්‍රෙස් සෑහෙන වැඩි වැඩි මොකද අවුරුදු මේ අවුරුදු දින එක්සෑම් ඔක්කොම එකට ලියන්න සෙට් වෙලා තියෙන්නේ ඊයේ තිබුණා ඊ එක්සෑම් එක දෙද්දී 4 ඉඳලා 5 වෙනකම් 4 ඉඳන් 5ට වෙනකම් තිබ්බ ඕගනික් සෙක්ෂන් එකක් තිබ්බ හෙටරොසයිකලි ඊට පස්සේ 4 හමාර පහ තිබුණා ඔයාලගේ පේපර් හදන දැනන ඉංග්‍රීසියගේ ඉනෝනික් 2 එක ඒක ඕපන් බුක් එකක් ඕන පොතක් අරගෙන ගුණා ඉතින් මෙහෙමයි පොතක් අරන් ගියාට ඒ පැය භාගය තුළද පොතක් පෙරලලා ගාන හදා ගානක්ම අපිට දිනන හදන්න ටයිම් අඩුයි හරි තේරුම් ගන්න හැද ඕපන් බුක් කරන එක නමුත් හොඳයි ඉක්වේෂන් ටික ඒක නෑ සමීකරණ එහෙම තියනවා නම් ඒවා මතක තියාගන්න ඕනේ නැහැ ඇත්තටම ඔයාලටත් එහෙම තියනවා නම් ගොඩක් හොඳයි හරි දැන් ඔයාලට මේ ගාන එහෙම සමීකරණයක් නැහැ ලොකෝට එහෙම කරගන්න නමුත් සමහර එක්සෑම් තියෙනවා විශේෂයෙන් ඉංජිනේරින් ෆැකල්ටි සමහර එක්සෑම් තියෙනවා අපට සමීකරණ ටික අරගෙන යන්න පුළුවන් හරිද සමීකරණ ටික අරගෙන යන්න පුළුවන් එතකොට ඔයාලට තියෙන්නේ සමීකරණ අරගෙන පුළුවන් කැලේ කුමකට අරගෙන යන්න ඕනේ වෙන දේවල් අරගෙන යන්න බෑ එතනට ගිහිල්ලා ගානක් දුන්නට පස්සේ සමීකරණේ මතක තියාගන්න ඕනේ නැහැ ඒක ඇප්ලයි කරගෙන ඒක දාලිවිලා ගාන හදාගෙන යන්න විතරයි උත්තරේ ගන්න විතරයි උනේ නැත්තේ ඔයාලට එහෙම තියෙනවා නම් ගොඩක් නෑ දැන් හිතන්නකෝ සමහර වෙලාවට ෆිසික්ස් වලම සමීකරණ සාමාන්‍ය තියෙනවා සමීකරණ 70ක් කියලා තියෙනවා නම් සාමාන්‍ය 100කට අඩු ප්‍රමාණයක් තියෙනවා ඒතකොට ඒ ටික ඔක්කොම මතක තියාගන්නත් ගිහිල්ලා ඔයාලා ගාන හදා යනකොට ෆිසික්ස් වල තියෙන මේ භෞතික රසායන ටික මේ
ෆිසික්ස් වල තියෙන නියමයක තියෙන්නේ සමීකරණ මතක තියාගන්න එක තුල නෙමෙයි මොකක් හරි ප්‍රශ්නයක් තිබ්බොත් මේක කියන හදලා වෙලලා නැහැ එතන ඔයා බිල්ඩින් එකක් හදනවා බිල්ඩින් එක හදන්න සමීකරණ කෙනෙක් කවදාවත් දවසේ කවුරු හොයලා ඉවර කරලා තියෙන්නේ ඒක ඔයාලා තියෙන්නේ ඒ වෙලාවේ ඒකට ගැලපෙන තරම් මොකක් ඩිසයින් කරන සමීකරණ ටික වාච් කරලා උත්තර ටික ගන්නට තියෙන්නේ හරි එතකොට අපි හරනම් පේපර් එකෙන් බලන්න ඕනේ නැත්නම් මතකේ නෙමෙයි ප්‍රායෝගිකව කොහොමද මේක පාවිච්චි කරන්න පුළුවන් මේ ළමයා මේකට දක්ෂයි මෙයාට මේක කරන්න පුළුවන් එහෙම එකක් පාව බලන්න ඕනේ නමුත් තාම අපේ ලංකාවේ එහෙම ලකුවට ඒක අප්ඩේට් වෙලා නැහැ සමීකරණ මතක තියාගන්න ඕනේ තවත් කාරණාවක් තමයි මට මතක විදියට දැන් මේ නෙක් එක්සෑම් එකේදී මේ දැන් ලබන මාසෙ නෙක් එක්සෑම් එකේදී කැල් පාවිච්චි කරන්න පුළුවන් මම හිතන්නේ වෙන බයෝමැත්ස් කරන ළමයට ඒත් කැල් පාවිච්චි කරන්න දෙන්නේ නැහැ ටෙක් එහෙම කරන කට්ටියට දෙනවා අත්‍තරම් බයෝමැත්ස් කරන ළමයට කැල් පාවිච්චි කරන්න දෙන එකට මම හිතන්නේ ඒක ගොඩක් හොඳ පැති තියෙනවා සමහර ළමයි ඉන්නවා ගාන හිතන්න පුළුවන් එයා කෙමිස්ට්‍රි දැනුම තියෙනවා ෆිසික්ස් දැනුම තියෙනවා නමුත් සුළු ක්‍රීම් වලදී අවුල් යන්න පුළුවන් සුළු ක්‍රීම් කෙනෙක් කොහොමත් අපි ප්‍රායෝගිකව සාමාන්‍ය හිතින් කරන්නේ නැහැ නේද කැල්ල හිතින් කරන්නේ එතකොට ඒක අවශ්‍යත් තියෙනවා හතාව කවුරුවක්වත් මේ ආන්සර්ස් දාලා නැහැ හරි මට කවුරුරි කියනවාද මේ ගාන හදන අතරතුර මම වෙලාව දෙන්න තියෙනවා හරිද ඔයාලගේ මේ දවස්වල මේ ක්ලාස් වල මොනවද කරන්නේ කියලා මම හිතන්නේ දැන් පළවෙනි පාඩම නම් දැන් හැම ක්ලාස් එකෙම ඉවර ඇති දෙවෙනි පාඩමෙත් ඇවිල්ලා ඇති අනික ලබන සතිය කියලා කියන්නේ දෙවෙනි පාඩම සෑහෙන වැදගත් දවසක් බන්ධන පාඩමේ අණු සහ අයන වල ව්‍යුහය අඳින විදිහ කිත් කතර සටහන් උතර කතර කතර සටහන් කිත් සටහන් ඔය වගේ දේවල් ගොඩක් තියෙනවා සහ ඒකේ අවසාන බලාපොරොත්තු තියෙන්නේ ඔයාලට දෙන මොකක් හරි කම්පවුන්ඩ් එකක් මොකක් හරි සංයෝගයක් දුන්නට පස්සේ යාගේ අණුව මොකක්ද සංයෝගකටදී පරමාණු වල ඇසිරීම අඳගන්න පුළුවන් වෙලා තියෙනවා ඒකෙන් සාමාන්‍යයෙන් ඒක අණු සම්බන්ධයෙන් විතරක් MCQ දෙකක් හෝ තුනක් විතර අහනවා විශේෂයෙන්ම අණු වල කෝණ වල වැඩි වෙන පිළිවෙල ඒ වගේ දේවල් අහනවා ඊට අමතරව ওই අණු ගන්න දැනුමෙන් ගන්න ඕන තියෙනවා සම්ප්‍රිත විහු හරිද හැම අවුරුද්දකම හන ඒවා MCQ වලටත් දානවා විශේෂයෙන්ම විහුකට රජනා ඇති සම්ප්‍රිත විහු ගානකින් නම් ගොඩක් රටවල පළවෙනි ගාන හෝ දෙවෙනි ගාන ආරම්භ කරන්න වෙන්නේ කියලා විහුකට මාදිලේ රත්න ප්‍රශ්න හතරයි එක හෝ දෙක ගොඩක් රටවල තියෙන සම්ප්‍රිත විහු වලින් තමයි කරන්න තියෙන්නේ තුන්වෙනි ගාන ගොඩක් ලාවට යන්නේ ඕගනික් කෙමිස්ට්‍රි යන්නේ ඒවට තාම වලට බැහැ හරි මම ඔයාලට PDF එකක් කරලා දුන්නා මේ ඔයාලට ඕනේ අවතාවගේ තියෙන ඩීටේල්ස් ගොඩක් තියෙන ටේබල් එකක් එතකොට ඒකේ හයිඩ්‍රජන් එක ගන්න පුළුවන් එයාගේ ස්කන්ධය 1.1 කියන්නේ අපි ගන්න H3PO4 ගිහුවාම ඒක හයිඩ්‍රජන් එකයි කියලා ගන්න ඕනේ ඊළඟට ෆොස්ෆරස් ෆොස්ෆරස් ඉන්නේ නයිට්‍රජන් ෆොස්ෆරස් කියන පස්වෙනි කාණ්ඩේ ඉන්නේ එයාගේ අපි ගන්නෙ උතර ෆොස්ෆරස් 15 ඉන්නේ කියලා එතකොට එයා එතන ඉන්නවා එයාගේ ස්කන්ධයත් ගන්න ඕනේ ඊළඟට තව කෙනෙක් ඉන්නවා කැල්සියම් කොහොමද ගන්න එයාගේ විතර 40ක් කියලා තියෙනවා ඊළඟට අනිත් ඔක්කොම දෙන හයිඩ්‍රජන් සහ ඔක්සිජන් ටික දෙන්න හරිද හරියට ඒ ටික අරගෙන ඉවරලා යාළුවනේ පරමාණු ස්කන්ධයන් අණු ස්කන්ධයන් ටික හොයාගෙන ඉවරලා ගන්න හදයි යන්න ඕනේ හරි මූල මැස් ටික හරියට හොයාගන්න
කටුකොලේක ගාන හදන්න මේ ඔයාලගේ නෝට් එකේ හොඳ වෙනද කටු ගාන කැත වෙන හන්ද හරි සමහර විට ඔයාලට මූල මැසේජ් හොයද්දි ෆොස්ෆරස් ගේ මූල මැසේජ් හිතා ගන්න බැරුව ඉන්නවද දන්නේ හරි ෆොස්ෆරස් ගත්තොත් එහෙනම් එයා ආවර්ත වගේ ඉන්න 15 වෙනි මූල ද්‍රව්‍යය. ඒතර එයාගේ මූල මැසේජ් දෙගුණයෙන් ගුණ කරලා ගන්න පුළුවන් 30යි කියලා. නමුත් ඒක ඉන්නේ 30.9 ගානකට යන්නේ. එතකොට අපිට ඒක ඇසියුම් කරනවා 31යි කියලා. එයාගේ මූල මැසේජ් එක හරි මම උඩම කල්ලේ මේලගේ කැපිටල් එම් ටික හොයා ගන්නවා කැල්සියම් හයිඩ්‍රොක්සයිඩ් හරි කැල්සියම් එක කොච්චරද එක්කෙනයි ඉන්නේ 20යි එක්කෙනෙක්ගේ ධන ඊළඟට ඔක්සිජන් ඉන්නවා දෙන්නෙක් ඉන්නවනේ ඔක්සිජන් දෙකයි එක්කෙනෙක්ගේ 16යි දෙක ගුණ කිරීම 16 ධන හයිඩ්‍රජන් ඉන්නවා දෙකක් ඉන්නවා එක්කෙනෙක් ස්කන්ධ එකයි නේද 20යි 32යි 2යි වෙන මෙතන කැල්සියම් වල පරමාණුක ක්‍රමාංකය 20ක් වෙන්නේ. ඒක ඔයාගේ දෙගුණින් ගුණ කරන්න 40 නේ යාගේ. පරමාණුක ස්කන්ධය. එතකොට 74ක් වෙනවා. මවුලිට ග්‍රෑම් 74යි. ඊළඟට මම ගන්නවා කැල්සියම් ෆොස්ෆේට් එක. හරි හදපු කට්ටිය ඉස්සරහට ගණන් ටික හදාගෙන යන්න මම නිකන් මේ ඔයාලට වෙලාවක් දීලා තියෙන අතරතුර මම මෙරි කරා යන්න. අතර මෙතන ඉන්නවා කැල්සියම් ඉන්නවා තුන්දෙනෙක් ඉන්නවා එක්කෙනෙක්ගේ 46 එකට දාන එකතු කරන්න ඕනේ ෆොස්ෆරස් දෙන්නෙක් ඉන්නවා PO4 2 තියෙනවා ඒක මේ දෙක දෙකක් ඉන්නවා කියලා තමයි මෙතනින් ගන්න පුළුවන් ෆොස්ෆරස් 2යි 2 ගුණ කිරීම එක්කෙනෙක්ගේ 31යි ඊට පස්සේ ඔක්සිජන් ඉන්නවා 4 8ක් ඉන්නවා 8 ගුණ කරන්න ඕනේ 16 ඔක්කොම ඉන්න ඕනේ 98 98යි මවුලට ගෑන හරි දැන් ඔයාලා 15 ගුණ කිරීම 2යි 30යි කියලා අරගෙන ෆොස්ෆරස් දෙ පරමාණුක ස්කන්ධය එහෙම ගත්තොත් එහෙනම් 97යි එන්නේ 94.9යි 9යි 7ක් විතර ඉන්නේ අපි ඒක ඇසියුම් කරනවා 98ට තේරුණාද හරි මම ගණන් ටික හදා යන්න බලන්නේ ස්ටොයිකියෝමීටරි අනුපාත දැන් ගන්නවා 3ට 2ට 1ට 6යි කියලා තියෙනවා මෙතන 6 තියෙනවා හරි මෙතන 1 තියෙනවා තේරුණාද හරි මම කොහොමද පළවෙනි එක කරනවා ගන්න. ඒකේ හනවා කැල්සියම් හයිඩ්‍රොක්සයිඩ් ග්‍රෑම් 4.4ක් සමග ප්‍රතික්‍රියා කරන H3PO4 ස්කන්ධය සවන්වනවා කියලා කියනවා. හරිද? අපි ඔකොඩම කලින් ඒකේ තියෙන කැල්සියම් හයිඩ්‍රොක්සයිඩ් එක සහ H3PO4 අතර තියෙන්නේ. ඒතර අපිට ගන්න පුළුවන් මෙන්න මේක නේද? කැල්සියම් හයිඩ්‍රොක්සයිඩ් එක සහ H3PO4 තුනට එක අනුපාතයෙන් ඉන්නේ. අපිට ගන්න පුළුවන් N කැල්සියම් හයිඩ්‍රොක්සයිඩ් බෙදන්න ඕනේ N කැල්සියම් ෆොස්ෆේට් එකෙන්. N කැල්සියම් ෆොස්ෆේට් තුන වෙදීම එකයි යාගේ අනුපාතය. එතකොට අපිට දීලා දෙනවා කැල්සියම් හයිඩ්‍රොක්සයිඩ්ගේ ස්කන්ධය දීලා දෙනවා 4.4යි. ඒතර ඒක හොයාගන්න පුළුවන් අපිට යාගේ මවුල් ගණන හොයාගන්න පුළුවන් යාගේ ස්කන්ධ 4.4 බෙදන්න ඕනේ කැල්සියම් හයිඩ්‍රොක්සයිඩ්ගේ මවුලික ස්කන්ධය බෙදලා ඒක අපිට ගන්න පුළුවන්. ඊට පස්සේ කැල්සියම් ෆොස්ෆේට්ගේ මවුල් ගණන හොයාගන්න පුළුවන් තුනට එකයි කියන අනුපාතය අනුව. ඊට පස්සේ යාගේ කැල්සියම් ෆොස්ෆේට් කියන කෙනාගේ මවුල් ගණන හොයාගත්තට පස්සේ එයාගේ මෞලික ස්කන්ධය වෙනක කොතරද අණුක ස්කන්ධය වෙනවා 98ක් වෙනවා ඒකෙන් ගුණ කරලා ස්කන්ධය හොයාගන්න පුළුවන් හරි මම මුලින්ම හොයාගන්නවා N කැල්සියම් හයිඩ්‍රොක්සයිඩ් N
कैल्शियम हाइड्रोक्साइड समान है, इसका अंदर दिला दिनों हाथा दशम हाथराई ग्राम कैल्शियम हाइड्रोक्साइड के अणु को इसका अंदर हत्या हाथराई हत्या हाथराई ग्राम माउले दे वाट द मियो बेदा करना लेजी मुलीम वालों हाथा टे हत्या हाथराई वा बिंदु आए डोटे के दिल बा हत्या हाथराई टे हत्या हाथराई वा इकाई ने माउले इकाई हरे वो मेरे आदेश करना वा इन कैल्शियम हाइड्रोक्साइड इतना वाटे दशम इकाई मौल बेदनवा इन कैल्शियम फॉस्फेट समानाई तुम बेदी में इकाई इतने उक्त कर गाना बोलवा इन कैल्शियम फॉस्फेट समानाई तुम बेदी में दशम इकाई तुम बेदी में दशम इकाई सो अन्य कितने दिन दशमिक का बेदी में तुम्हारी दशमिक का मामूली बेदान नहीं है तुम्हें हर गारंटी खाता है यार माँ भूमि मीटिंग कराई है ना बुधवार की मीटिंग में तेरे नहीं होना था हर बिंदु और तुम्हें ये वन है बिंदु देम्मा एकड़ का तुम्हें ये वन है बिंदु देम्मा इधर पासे दहाई टे तुम्हें ये वन तुम्हारी नहीं नाम है तो आय दहाट तुन दश आसान वर्ष मे गाने मौल गाने गाने को सामान एम कैल्शियम फॉस्फेट अरे इसकांदी को गाने अभी यागे मौल गाने गुणकान आगे मौलिक इसकांदी मौल गान बिंदुशम बिंदु आई तुनाई तुनाई मौल मौलिक इसकांदी कैल्शियम फॉस्फेट के गाने को अणुटाई अणुटाई ग्रैम मौल अरे मौल मौल कैपिल अभी गुणकरण बिंदु दशम बिंदु आई तुना तुन गुणकरण अणुअटे स्कंदेनवा तुना दशम दिखाई तुनाई हतराई ग्रह हर तुटा कुछ अलगे आसास तुटा के बोला तुना दशम तुना दिखाई तुना हतर की वटयान बोलवा आसान दशम स्थान दिखट वट करना तुना दशम दिखाई तुना के लिए वटयान बोलो हर यही मैं पड़ी पड़ी मेनका मेन पड़े बैठे दंड एक मुख्य मेक आड़ते कैल्शियम हाइड्रोक्साइड ग्राम हाथ दशम हतरा प्रतिक्रिया करो एक ना कैल्शियम फॉस्फेट ग्राम तुना दशम दिखाई तुना हतर को प्रमाण है तेरू हर इलाक मांगना रोमिन का दिखट रोमिन का दिखेगी यानी थ्री बी एफ ओ ग्राम दहना में दशम हयाक्सम प्रतिक्रिया करो ना कैल्शियम हाइड्रोक्साइड इसका देता हूँ होयान किया हर एथ्री पी एफ ओ बेदीम कैल्शियम हाइड्रोक्साइड एथ्री पी एफ ओ दिखट कैल्शियम हाइड्रोक्साइड तुनट दिखा अनुपा दिया हर मंगा इन कैल्शियम हाइड्रोक्साइड बेदान में इन एथ्री पी एफ ओ हर वाले उन्ना मेक हर लगे उड़ेट मारकरण इंहे मौलें अर अनुपाधि इलाका उड़ेट मारने की उत्तरा हर लेसी मे भिन्न मे अभी गाने समीकरण इरे उड़ट गाने अब होने लेकिन अब उत्तरा एटने की उड़ तम इन हर सुनते टकल हदागने बोलो इन कैलशियम हईड्रोक्साइड बेदी इन एच्री पी एफ तुण बेदी में देखा याग अनुपात तुण बेदी में देखा याग अनुपात अरे अपने दिन अभी ओपन कल मुख दिख रही एथ्री पी एफ मौल गाने वागण एक आदेश कर इतनी गाँव पलिन गाने वागे कैल्शियम हाइड्रोक्साइड मौल गाने वागान बोलवा एन गाने कैल्शियम हाइड्रोक्साइड के अणुस्कान अपड़ा हेत हेतर हेत्ते हेतर गुण कल आंसर की गाने इसका वागान बोलो अरे मैं उपड़ कल होनावा इन एथ्री पी एफ हर याग इसका दी दहनमय दशम हयाई दहनमय दशम हयाई ग्राम बेदान नोने एथ्री पी एफ हर मैं एथ्री पी एफ के मौलिक स्कंद हिवीन है बेदान एम एथ्री पी एफ हर हाइड्रोजन तुंदन किन्नवा तुन गुण ग्रीम एक दाना फॉस्फरस के इसे दाना ऑक्सीजन किन्नवा हतर दिन किन्नवा मैं वाल की वो इधर
ඔක්සිජන්ගේ 4 කියන්නේ 16 චක්‍රයේ පාඩම් කරලා දෙනුනේ ලේසි 16යි 32යි 48යි 64යි නේද? ওই ටික එකතු කරන් තියෙන්නේ. තුන දාන 31 දාන 64. ගණන් ටික හදාගන්න ඉස්සරහට දෙවරක් 16 කියලා 32 දාන කවුරුත් වල කිව්වෙත් නෑ වැරදි කියලා ආවේ. ඒක 74යි. කැල්සියම් හයිඩ්‍රොක්සයිඩ් ගේ අණුකුස්කන්ධය 77 ඒක හරි. ඊට පස්සේ කැල්සියම් ෆොස්ෆේට් ගේ අණුකුස්කන්ධය අපි හොයන්න ඕනේ 3 ගුණ කිරීම 40යි. ඒක 120 දාන ඊළඟට 2 ගුණ කිරීම 31ක් එනවා නේද ෆොස්ෆරස් ගේ. දෙවරක් එක දෙකයි දෙවරක් හයයි 62ක් ගුණ කරනවා 62 දාන ඊට පස්සේ ඔක්සිජන් ඉන්නවා දෙන්නෙක් ඉන්නවා. සොරි හයිඩ්‍රජන් දෙන්නේ කියනවා දෙන්නේ කිතු දෙකක් එකතු කරා නේද 184ක් වෙනවා නේද කැල්සියම් ෆොස්ෆේට් 184ක් වෙනවා හොරි ඒක වැරදි නේ මොන ඔබ කිව්වේ නෑ හරියද කැල්සියම් 3 නයි ඒක හරි එක්කෙනෙක් 40යි ඒක ගුණ කරන්න ඕනේ ඊට පස්සේ ඒකට එකතු කරන්න ඕනේ ෆොස්ෆරස් ක දෙන්නෙක් ඉන්නවා 2 ගුණ කරන 31 4වල් දෙක 8ක් තියෙන්නේ 8 ගුණ කරන්න ඕනේ 16 නේද එතකොට මෙයාගේ ගන්න පුළුවන් 316ක් එනවා ඒක පොඩ්ඩක් හදා ගන්න හරියද අර 316 සෝරි 310යි 310යි ග්‍රෑම් මෝලයට හරිද කැල්සියම් ෆොස්ෆේට් ගේ අණුකස්කන්ධේ 316ක් කියලා හදාගන්න. ඒතකොට මේ ගාණේ ටුට්ටක් හදන්න ඕනේ. අපි නම් පළවෙනි ගාණේ හෙව්වා. ඒකේ තියෙන්නේ කැල්සියම් හයිඩ්‍රොක්සයිඩ් බෙදීම කැල්සියම් ෆොස්ෆේට් එකට මම ගත්තේ කුදුමදීම එකයි කියලා. ඊළඟට කැල්සියම් හයිඩ්‍රොක්සයිඩ් ගේ 74 එක හරි. ඊට පස්සේ කැල්සියම් ෆොස්ෆේට් ගේ මෙන්න මෙතන අපි ගත්තා. එයාගේ මවුල ගාණ 0.1 ඔව් 0.1 බෙද 3 0.13 එක හරි. ඉතින් යාගේ මෞලික ස්කන්ධනේ ගන්න උනේ නැත්තේ 310. හරි ඒක ඔප්ට හදා ගන්න හබෝ. හරි ඒකයි දැන් මම එච්චර අවධානය නෙමෙයි මේක හදාන්නේ. මේ පොඩ්ඩක් හරි වැරදුනොත් එහෙම මෞලික ස්කන්ධ හොයන එක පොඩ්ඩක් හරි වැරදුනොත් එහෙම මුළු ගානම වරදිනවා. හරි. දැන් අපිට මුල් හැදී මේ වැරද්ද අහු වුණා. එහෙනම් අවුලක් නැහැ. ඔයාලට ඊට වඩා වැඩි වෙන්න පුළුවන්. හරිද? දැන් ලොකු ගානක් හදා යනකොට එහෙම වැරදුනොත් තමයි ඔක්කොම වැරදි. 310 ගුණ කිරීම 0.033. මේක ආන්සර් එක කපලා හදා ගන්න. 10.23යි. 10.23යි. හරිද? ඒ වගේ අඩුපාඩු වෙන්න පුළුවන්. ඒක හිතන්න බෑ. ඔයාලට ඊට වඩා ලොකු අඩුපාඩු වෙන්න පුළුවන්. හරිද? දැන් අපිට මුල පළවෙනි හරියද මේක වැරදි ටික හදා ගන්න පුළුවන් කිච්චන් නම් ගාන වැරද්දක් උන්නේ නැහැ. හරිද? මෞලික ස්කන්ධ ටික හොයා ගන්න හරියට. ඒක වැරදුන තුන ඔක්කොම වෙනවා. හරිද? අපි දැන් කැල්සියම් හයිඩ්‍රොක්සයිඩ් ගේ මෞලික ස්කන්ධ හොයාගත්තා. ඒක 74යි. කැල්සියම් ෆොස්ෆේට් ගේ
तुमसे 10 आए, H3 PFO के होगा ना करने हर हाइड्रोजन तुमने ने किन्ना तुमने किन्ने किन्ने में इकाई इलाकटा फास्फोरस इक्के ना किस्ते का है एक अटे खुद करना ना ऑक्सीजन हाथरा देने किन्नो इक्के ने के दासे का आने हाथरा के लगे आने दासे आए किस दे का है हाथरे से टा हैटा हाथरा क्यों नोने हैटा हाथरा दाना किस्ते का दाना तुमने हर मेरे का दामा अनुवटा किन्न हर अनुवटा ग्राम हाउलेट हर අපි දෙවෙනි ගාන හදා යමු කැල්සියම් හයිඩ්‍රොක්සයිඩ් බෙදීම H3PO4 අනුපාතය 3ට 2යි ඉන්නේ N3PO4 එක මම හොයන්න ගන්නෙ එයාගේ ස්කන්ධය දීලා තියෙනවා 19.6 ග්‍රෑම් කියලා එයාගේ මෞලික ස්කන්ධය 98යි නේද 98යි ග්‍රෑම් මෞලයට ග්‍රෑම් ප්‍රති ග්‍රෑම් කැපෙනවා මෞල ගානක් තමයි අංශයකට එන්නේ ඒ කියන්නේ 19.6 බෙදන්න ඕනේ 98 හරි 0.2යි ඉන්නේ ලකුණු දක්වත් ඒ වල කාලේ ගන්න ඒකත් ඕලෙල් කාලේ ගත්ත එකම තමයි ලඝුපතක්වත් ඒ වල කාලේ ගන්න ඒකත් ඕලෙල් කාලේ ගත්ත එකම තමයි අර හරියට පේන්නෙත් නැහනේ මේ පරවන පොතක් තමයි පාවිච්චි කරන්නේ එහෙම කරන්න එපා වණක් වෙන රුපියල් 20 පොතක් ගන්න පුළුවන් අරගෙන එන්න හොඳට විතර පරිශීලනය කරන්න ගණන් හදන්න අනිවාර්යෙන් ඕනේ වෙනවා හරියද දැන් මෙතන මේ දින ගාන 19.6 90ට බෙදීම කියන එක අපිට හිතින් කපපා කියලා 0.2 ගන්න පුළුවන් නමුත් තව ඉස්සරහට සමහර ගණන් එනවා ගුණ කිරීම මෙහෙම වෙනවා උදාහරණයක් විදියට 0.0133 ගුණ කරා අපි 310යි එතකොට ආපු ආංශික ගන්න එහෙම ලඝුපත පාවිච්චි කරන්න ඕනේ और इरवास रोमन खान देख अपे गाने अभी H3PO4 मौल गान होगा तो दम एक आदेश करना इन कैल्शियम हाइड्रोक्साइड बेदीम इन H3PO4 दशम देखा के लगता दशम देख समान तुम्हें बेदीम देख कर हर इतनी मांग आना इन कैल्शियम हाइड्रोक्साइड दशम देख गुण के लिए वेदांत अंक देखे अरे मित्र बहन को मैं देखा दशम देख खपान बोला दशम एक दशम तुना अरे कैल्शियम हाइड्रोक्साइड मौलगा दशम तुना इतनी गाना बोला या किसका एम कैल्शियम हाइड्रोक्साइड के गाना बोलवा दशम तुना मौल गुण करना कैल्शियम हाइड्रोक्साइड अरे अभी आगे मौलिक संदेह भावत तीन है दें मंग यागे मौलिक संदेह भावन था दाने ये पता मंग हम एम कैल्शियम हाइड्रोक्साइड कैल्शियम एक के ना इन्हें एक के ना की हाथल है ये दाना एक तो कराना ना ऑक्सीजन देने की इन्होंने देखा गुना के लिए में दास है आई एक तो कराना उन्होंने हाइड्रोजन लाइन ना देने की ना एक के ना किस काम देखा है हतलिए दान देवराज दास इस देखा है दान देखा है एक खाली है वो नहीं खाली बोला इन हर सामान ने प्रोग्राम हर मनु भाई हत्या हतराई ग्राम माउलेट हत्या हतराई ग्राम माउलेट माउल माउलेट क्या पहना हुआ आंसर के ना दशम तुमने बोला कि रीम हत्या हतराई ස්කන්ධ වෙනවා 22.0 ග්‍රෑම් හරිද ඒ කියන්නේ කැල්සියම් හයිඩ්‍රොක්සයිඩ් ග්‍රෑම් 22.9ක් එක්ක ප්‍රතික්‍රියා කරන කොච්චරද H3PO4 ග්‍රෑම් 19.6ක් මවුල වලින් ගත්තොත් 3:2 අනුපාත මේ බලන්න හරිද H3PO4 මවුල දෙකට අපට ආව කැල්සියම් හයිඩ්‍රොක්සයිඩ් මවුල 0.3 ඒ කියන්නේ දෙකට 3 අනුපාත එතනත් ආව නේද හරි ඉතින්ගත් එහෙමම හදා ගන්න මම මේ උගන්නන ගමන් මම ඔයාලා නොට්ටියුට් එකේ එහෙමම හදා නෝට් එකේ හදාගෙන යන්න ඊළඟට රෝම දක්වන් 4 එක කියනවා H3PO4 ග්‍රෑම් 4.9ක් මගින් ලැබෙන කැල්සියම් ෆොස්ෆේට් ස්කන්ධය සොයන්න කියලා කියන්නේ H3PO4 සහ කැල්සියම් ෆොස්ෆේට් අතර අනුපාතය තමයි දැන් ගන්න ඕනේ N
H3PO4 බෙදනවා N calcium phosphate N calcium phosphate හරි මේක උඩට මාරු වෙන්න පුළුවන් එහෙම අවුලක් නැහැ කොහොමත් H3PO4 සහ calcium phosphate එක හරි වෙන්නේ H3PO4 එක calcium phosphate දෙකට එකයි නේද එක බෙදීම එකක් H3PO4 උඩට ගත්තොත් දෙක දෙක බෙදීම එකයි calcium phosphate එක උඩට ගත්තොත් එහෙම එක බෙදීම දෙකක් එන්නේ අපි දැන් මෙතන H3PO4 උඩට ගත්තාම දෙක බෙදීම එකයි කියලා ගන්න පුළුවන් එක බෙදීම එකයි හරි මේක අපිට දීලා තියෙනවා H3PO4 ඒ කියන්නේ උඩම ඉන්න එකේ නම් ස්කන්ධය දීලා තියෙනවා 4.9ක් කියලා මම හොයනවා එයාගේ මෞලික සංඛ්‍යාව N H3PO4 හරි ස්කන්ධය 4.9 ග්‍රෑම් බෙදනවා H3PO4 ඒක අපි කලින් හොයාගත්තන දාගේ මෞලික ස්කන්ධය අමේ තියෙන්නේ 98ක් කියලා වනේ H3PO4 ගේ මෞලික ස්කන්ධ සෝරි අණුක ස්කන්ධය 98යි නේද 98 ග්‍රෑම් මෞලික හරි 4.9 බෙදනවා 98 ආන්සර් ගන්න පුළුවන් 0.05 මෞලික හරිද හරි ආදේශ කරනවා මම දැන් සමීකරණයට 0.05 මෞල බෙදන්න ඕනේ කැල්සියම් ෆොස්ෆේට් N කැල්සියම් ෆොස්ෆේට් එක බෙදීම එක හරි මම උක්ත කරනවා N කැල්සියම් ෆොස්ෆේට් එක N කැල්සියම් ෆොස්ෆේට් සමානයි 0.05 දැන් බෙදන්න ඕනේ අංක දෙකෙන් හරිද යට දෙන කැල්සියම් ෆොස්ෆේට් එක දකුණට උඩට ගන්නවා දකුණු පැත්ත උඩට ගන්නවා දෙක යටට යනවා නේ වම් පැත්ත යටට යනවා ඒ කියන්නේ 0.05 බෙදන්න දෙකෙන් බිඳුවට දෙකේව නැහැ ඩොට් එක තිබ්බා ආයි බිඳුවර නැහැ පහට දෙකේව 2යි 4ක් නේ එතකොට එකක් ඉදිරි 10ට දෙකේව 5යි 0.025යි මේ අහන්න මේ ගණන් ටික හදනකොට එක දිගට හරහට දාලා හදන්න පුළුවන්. මෙහෙම සමීකරණ ලියන්න ඕනේ. දැන් මම වවා ගණකේ කරන්නේ. ඔයාලට තේරුම් ගන්න ඕනේ හන්ද. මෙච්චරකට මේ මහන්සි වෙන්න ඕනේ නැහැ. අපිට ගණන් හදා ගන්න පුළුවන්. හරි. මෞලික ගණන් හරි. ඊට පස්සේ අපිට කැල්සියම් ෆොස්ෆේට් ස්කන්ධය ගන්න නැත්තේ. M කැල්සියම් ෆොස්ෆේට්. සමාන මෞලික ගණන් ආවා 0.025 මවුල එයාගේ මෞලික අණුක ස්කන්ධය නේද කැල්සියම් ෆොස්ෆේට් හරි කැල්සියම් ෆොස්ෆේට් ගේ අණුක ස්කන්ධය 310ක් කියලා ආවා 310යි ග්‍රෑම් මෞලයට මවුල මෞලයට කැපුවා ආන්ස එකක් එන්න ඕනේ 0.025 0.25 ගුණ කරනවා 310යි ග්‍රෑම් 7.75 ගන්න පුළුවන් හරි ඒ කියන්නේ H3PO4 4.9ක් ස්කන්ධයක් එක්ක කැල්සියම් ෆොස්ෆේට් 4.75ක් හැදෙනවා නේද? හරි. හොමිනකන් 4 හරි ඒක කියනවා කැල්සියම් හයිඩ්‍රොක්සයිඩ් ග්‍රෑම් 7.4ක් සමග ප්‍රතික්‍රියා කරන සාන්ද්‍රණය 0.2 ගණනසෙන මවුලෝ H3PO4 ද්‍රාවණයක පරිමාව. හරිද? මෙහෙම හිතන්නකෝ මේ ගාන තිබ්බා නම් කැල්සියම් හයිඩ්‍රොක්සයිඩ් ග්‍රෑම් 7.4ක් සමග ප්‍රතික්‍රියා කරන H3PO4 මවුල ප්‍රමාණය වගේ අහලා තිබ්බා නම් හරි එතකොට කොහොමද අපි ගන්නෙ? N කැල්සියම් හයිඩ්‍රොක්සයිඩ් බෙදීම Na3PO4 හරිද කැල්සියම් හයිඩ්‍රොක්සයිඩ් තුනකට H3PO4 දෙකයි ප්‍රතික්‍රියා කරන්නේ අපෙන් අහන්නේ මොකක්ද
හරි අපේ මේ ගාණි දහන්නේ දැන් කැල්සියම් හයිඩ්‍රොක්සයිඩ් ග්‍රෑම් 44ක්. ඉතින් අපිට ගන්න පුළුවන් කැල්සියම් හයිඩ්‍රොක්සයිඩ්ගේ මවුල ගන්න. තේරුණාද? ඒ කියන්නේ මේ උඩ උඩ ඉරේ උඩ ඉන්න කෙනාගේ මවුල ගන්න හොයා ගන්න පුළුවන්. ඒක අපිට ගන්න දීලා දෙනවා. ස්කන්ධය දීලා දෙනවා 44ක් විදියට. ඒතර එයාගේ මවුල ගන්න හොයා ගන්න විදියට මේ සමීකරණ ආදේශ කරලා අපිට හොයා ගන්න පුළුවන් N3PO4. හරි H3PO4 මවුල ගන්න හොයා ගන්න පුළුවන්. හරිද? අපි දන්නවා සමීකරණ N = CV. හරිද? H3PO4 මවුල ගන්න මෙතනින් හොයා ගන්න පුළුවන්. ඊට පස්සේ සාන්ද්‍රණය අපිට දීලා තියෙනවා 0.2ක් විදියට. එහෙනම් අපිට වොලියුම් එක හොයා ගන්න පුළුවන් නේද? චූටි ස්ටෙප් එකක් නම් වැඩි වෙලා තියෙනවා. හරි. මම හොයා ගන්නවා කැල්සියම් හයිඩ්‍රොක්සයිඩ් මවුල ගන්න N කැල්සියම් හයිඩ්‍රොක්සයිඩ්. හරි ස්කන්ධය දීලා තියෙනවා 44ක්. හරිනුත් ඒ වගේ ගණන් අපි කරා 44 ග්‍රෑම්. එයාගේ මෞලික ස්කන්ධය අණුක ස්කන්ධය නේද කැල්සියම් හයිඩ්‍රොක්සයිඩ්ගේ. හරි කැල්සියම් හයිඩ්‍රොක්සයිඩ්ගේ අණුක ස්කන්ධය 74යි. අපි රෝමලකන් එක එක ඉදින් මේ ගාන හැමම හැදුවා 74 ග්‍රෑම් මෞලයට. ග්‍රෑම්ට ග්‍රෑම් කැපෙනවා. ආන්ස එකක් එනවා 44 බෙදීම 74. 7ට 74 ඒවා නැහැ බිඳුවයි ඩොට් එක තිබ්බා. 74 74 ඒවා 1යි. මෞලයට උඩරව මෞල වුණා නේද? හරි. දැන් මම ආදේශ කරනවා කැල්සියම් හයිඩ්‍රොක්සයිඩ් මෞල ගාන දානවා 0.1යි මෞල බෙදන්න ඕනේ N H3PO4 සමානයි 3.2යි. හරි. මෙතනින් අපිට ගන්න පුළුවන් N H3PO4 සමානයි 0.1යි මවුල බෙදීම 3 ගුණ කිරීම 2. ඒ කියන්නේ 0.2 බෙදීම 3 නේද? 0.2 බෙදීම 3. මේකත් වට යන දිග ගාණක් ඉන්නේ. ඒක අපි වට යන පුළුවන් ආසන්න වශයෙන් 0.6යි 6යි මවුල. හරි. ඊrasse අපි දැන් මවුල ගාන දන්නවා. අපෙන් අහන්නේ H3PO4 පරිමාව තමයි අහන්නේ. කොච්චර පරිමාවක් ප්‍රතික්‍රියා කරනවද කියලා. දාන සමීකරණය තමයි N සමානයි CV. තේරුණාද? හරි. මේක දාන්නේ H3PO4 වලට. හරි. එයාගේ මවුල ගාන දන්නවා 0.0666 මවුල සමානයි concentration එක කියන සාන්ද්‍රණය දීලා තියෙනවා 0.2 mol ඝන ඩෙසිමීටරයට. වොලියුම් එක තමයි අහන්නේ. එතකොට මේක කැපෙනවා මවුල කැපිලා ඩෙසිමීටර තමයි ඉතිරි වෙලා තියෙන්නේ. වොලියුම් එක උක්ත කරන්න පුළුවන් මේ පැත්තට. වොලියුම් එක සමානයි 0.0666 බෙදීම 0.2. 0.2 ඝන ඩෙසිමීටරයට යටට වෙලා තියෙන්නේ. ඩෙසිමීටරයට කියන්නේ උඩට එනවා. එතකොට ඝන ඩෙසිමීටර වෙනවා. ආන්ස එක ගන්න පුළුවන් 0.0666 බෙදනවා 0.2. වොලියුම් එක ගන්න පුළුවන්. දෙකෙන් බෙදුවාම 0.3 ඝන ඩෙසිමීටර. හරිද? අපි සාමාන්‍යයෙන් ඝන ඩෙසිමීටර 0.33 කියන එක ඩෙසිමීටර වලින් තියන්න නැතුව ඝන සෙන්ටිමීටර කරන්න පුළුවන්. එහෙම කරනනම් මේක 1000 ගුණ කරන්න ඕනේ. හරිද? ඝන සෙන්ටිමීටර වලින් අහලා නැහැ මේ ගානේ. නමුත් ඔබ ඝන සෙන්ටිමීටර කරනවා නම් ඒකට ගොඩක් අපි ෆැමිලියර් ඝන සෙන්ටිමීටර වොලියුම් දෙන ගොඩක් වල ඝන සෙන්ටිමීටර වලින් ඉන්නේ. ගණක් හදද්දි අපි ඝන ඩෙසිමීටර කරාට. එහෙනම් අපි 0.33 ගුණ කරනවා නම් 10^3. එතකොට එනවා 0.102 310යි ඝන සෙන්ටිමීටර. හරි. ඝන ඩෙසිමීටර හෝ ඝන සෙන්ටිමීටර ආස දෙකම ලකුණු හම්බෙනවා. හරි ඒක හදාගෙන යන්න. හරි ඔයාලට තේරෙනවා දැන් මටත් වැරදුනා ගන්න හදනකොට මෞලික ස්කන්ධය නැත්නම් අණුක ස්කන්ධය හොයනකොට පොඩ්ඩක් වැඩි අවුල් ගියා. හරි හරි පිළිවෙලට බොහොම පරිස්සමෙන් ඒක හොයාගන්න. හරි තවල මේක අහලා දෙනවා මේ ගාන මුලින්ම හදන විදිහ කරන්න කියලා. හරිද? අහන්න මේ ගණන් ඔක්කොම එක වගේ ගණන් යන්න.
අම්පුට කහපගේ දන්න මේ ගණන් ඇත්තටම අමාරු හරි දැන් ඔයාලගේ වයසරත් එක සාමාන්‍යයෙන් ඉතින් ටිකක් විතර සැලකුදු අමාරුවක් තියෙනවා නමුත් මේව පස්සේ කාලෙක හරි නෝ තම මාසෙ දෙකක් විතර ගියාට මේව හරි යනවා හරිද කොහොමත් කොහොම හරි ගණන් හදන්න මේ විභාග ගන්න ගණන් නෙහන්නේ නැතු දීර නෙමෙන්නේ හන්නේ මෙතන කැල්සියම් හයිඩ්‍රොක්සයිඩ් සහ H3PO4 අතර ප්‍රතික්‍රියාවක් සහ තුලිතර සමීකරණ සමීකරණ ලියන්න කියලා දෙනවා ඒකෙදි මොකක්ද වෙලා තියෙන ඇත්තටම කැල්සියම් හයිඩ්‍රොක්සයිඩ් වීකරයක් ගන්නවා H3PO4 වීකරයක් උතර මේ දෙන එකට කලවම් කරනවා එහෙම කලවම් කරාම හැදෙනවා ඒ බීගරය තුර කැල්සියම් ෆොස්ෆේට් සහ ජලය හැදෙලා තියෙනවා තේරුණාද හරි එතකොට මේකෙදි රෝමලකන් එකේ අහනවා කැල්සියම් හයිඩ්‍රොක්සයිඩ් ග්‍රෑම් 44.4ක් සමග ප්‍රතික්‍රියා කරන H3PO4 ස්කන්ධය හොයන්න කියලා හරිද අහනවා කැල්සියම් හයිඩ්‍රොක්සයිඩ් ග්‍රෑම් 44.4ක් වෙනම තරාදයකින් කිරා ගන්නවා කිරල ඉවරලා ඒකේ වොලියුම් එකක් අපි හදාගන්නවා ඒ වොලියුම් එක මොකක්ද කියන එක අපිට අදාළ නැහැ මොකද මේක ඇතුළේ තියෙන කොහොමවත් තියෙන කැල්සියම් හයිඩ්‍රොක්සයිඩ් ග්‍රෑම් 44.4ම තමයි ඒ කියන්නේ කැල්සියම් හයිඩ්‍රොක්සයිඩ් ග්‍රෑම් 44.4ට අදාළ මවුල 0.1ක් අපි කියුවේ හරි එයාගේ ස්කන්ධයෙන් ඉදිරි මවුල ගණන ගන්න පුළුවන් 44 ග්‍රෑම් විදිහින් 74යි 0.1යි මවුල කියලා කියවනේ ඒ 0.1යි මවුල පොත්‍තර වතුර දැම්මත් ඒක එහෙමම දෙනවා තේරුණා ඒකත් එක්ක ප්‍රතික්‍රියා කරන H3PO4 ස්කන්ධය අපෙන් අහන ඒකත් සාම්ප්‍රයක් ඒකත් තියෙන වොලියුම් එකක් ඒ කියන්නේ ලික්විඩ් එකක් විදිහට තියෙනවා හරි වතුර වගේ පොඩි වාදනයක් තියෙන හරිද ඒකත් එක්ක ප්‍රතික්‍රියා කරන ප්‍රමාණය තමයි අහන්නේ ඒ කියන්නේ කැල්සියම් හයිඩ්‍රොක්සයිඩ් ග්‍රෑම් 44ක් එක්ක ප්‍රතික්‍රියා කරලා ආන්ස එකක් විදිහට අපට ආව කැල්සියම් ෆොස්ෆේට් ග්‍රෑම් 10.23ක් ඇවිල්ලා දෙනවා නේද ඒ ගාන හදපු එක තමයි මම මේකට හරි එතකොට ඔයාලා අලුතෙන් දෙයක් විතර ඉගෙන ගත්ත කිසතේ අපි ඉගෙන ගත්ත ස්ටෝර් ගිහින් අනුපාතලික නේද n කැල්සියම් හයිඩ්‍රොක්සයිඩ් ඉඳන් n කැල්සියම් ෆොස්ෆේට් සමාන තුන වෙලෙ මේක ඒක ගත්තු ඒක තමයි අලුත් තීරිය එක අනිත ඔක්කොම දෙන්න අපි ගත්ත ඔයාලා මතකද මවුල භාග ස්කන්ධ භාග පරිමාව භාග ඒ කාලේ මවුල ගණන් හිමදු හරිද මවුල සංඛ්‍යාව සමානයි මොකක් හරි කෙනෙක් ස්කන්ධය වෙද්දි එයාගේ පරමාණු ස්කන්ධ හිමත අණුක ස්කන්ධය බෙදරපස් එනවනේ n සමානයි මෙන්න මේකට අපි ගන්න සමීකරණය ඉන් සමානයි ස්කන්ධය බෙදීම කැපිටල් එක. ওই සමීකරණය මේ හැම වෙලෙම දදා යන්නේ. එක රෝමලක 3 දෙතර 4 දියාවා අපි දැන් අන්තිමට කරපු ගාණ දාවා මෙන්න මේ සමීකරණය c සමාන n විදිහ v එක. ඔන්නෝ ගාවා. හරිද? ඉතින් මෙහෙම ඔළුවෙන් පොඩ්ඩක් එහෙම වෙන්න ඉතින් ගණන් ටිකක් එක එක අමුතු ගණන් ටිකක් හදන්න ඕනේ. දැන් ඊළඟට තියෙන ගණන ඔක්කොටම හරි අමාරු හරි හිතා ගන්නම හරි. හාත්පසින් වෙනස් ගණන් ඊළඟට මම කරන්න යන්නේ. හරිද? හරිද? දැන් ඔයාලා සමහරවිට තාම ඉන්නේ පරමාණු ගුරුවේ බන්ධන පාඩු එකක් අනුවන්දිනෝ විකාර කර කර ඉන්නවා. හරිද? එතකොට තාම ඔයාලට අර ඒ ලෙවල් වල තියෙන නියමිතය ධාරි තමයි මදි ඇති. අනිත් සබ්ජෙක්ට් වල සමහරට මොකද ෆිසික්ස් වල තාම ඔයාලා යාන්ත්‍රික පොඩි පොඩි දේවල් කරනවා ඇති. හරිද? බයෝ ලම එහෙම කරනවා ඇති. මැත්ස් ලම එහෙම කරනවා ඇති. එහෙම කරනකොට සමහරට කෙමිස්ට්‍රි වල ඔයාලගේ මේ වයසට ගැලපෙන විදිහට හම්බෙලා තියෙන ටිකක් අමාරු කාලයක්. අමාරු කරන් ටිකක් අපි දැන් හදා යන්නේ. කොහොමවත් ඔයාලා මේව කවුරුත් දොල කරන්න මේ පන්තිය කරා අනිවාර්යයෙන් මේව කරන්න වෙනවා. හරිද? විභාගට හරින මිටතර අමාරු ගණන් ගන්න. හරිද? එතකොට ඒක සුළු ක්‍රියම අවුල් වෙනවා. එතකොට එක එක ප්‍රශ්න වෙන්න පුළුවන්. හරි දැන් ඔයාලට දැක්ක දැන් මම ගාන හදනකොට මට කොහෙදර වැරදිලා ඉවරලා එයාලගේ අණුක ස්කන්ධයන් හොනකොට වැරදුනා නේද? එතකොට මුළු ගානම සම්පූර්ණයෙන් මම අහපව් හදා ආවා. ඒකත් ඔයාලට සැහැණ වැඩගත්. ඔයාලටත් ඒ වගේ දේවල් එන්න පුළුවන්. හරි එතකොට හරි පරිස්සමෙන් අණුක ස්කන්ධ ටික ගන්න. තේරුණාද? රෝමලක එක එහෙම කරේ. ඒ වගේ ගණන්ම තමයි මම දිගටම කරේ. හරිද? දැන් ඔයාලට ගාන තේරුම් නැත්තම් ලියාගෙන යන්න. අලුත් මං උගන්නන්නේ හොඳට අහගෙන ඉන්නේ ඊට පස්සේ මම රෙකෝඩින් එක අනිවාර්යෙන් අද 12ට කලින් දාන්න පුළුවන් හරිද බොහෝට පුළුවන් වෙයි ඊට පස්සේ මම අද ටිකක් වැඩිපුරක් එක කරන්න ඉන්නේ හරිද මොකද මට සමහර දවස්වල කරන්න තුට්ටක් එහෙම එක්සෑම් තිබ්බහම මම සමහර ලාට පැයක් තර කලින් සමහර අවස්ථාවල නෙවතුවා එතකොට මේ රෙකෝඩින් එක හපව බලන්න හදපු ගණන් ටික ආයෙ බලන්න හරිද එහෙම කරනකොට කාලයක් යනකොට හරි හරි මේවා හැමෝටම එකපාර කාටවත් එහෙම හරියන්නේ එහෙනම් ඔක්කොල පිස්සුවත් එහෙනම් අනිවාර්යෙන් ගිහින් ගන්න හරි එහෙම වෙන්නේ නැහැ ඉතින් අනිවාර්යෙන් වල සාමාන්‍ය සතියක් දෙකක් විතර ගියාට පස්සෙ මේවා එකට එන්නේ හරි. එතකන් ඉතින් හිමි හිමි අල්ලන් ඉන්න ස්ටොකියොමෙටි කියන නමට බය වෙන්නේ මේක මහා සරල දෙයක් නේ ඔයගොල්ලෝ තියෙන හරි. එතන තියෙන අනුපාතයක් මොකද තියෙන්නේ? මවුල අතර අනුපාතය. හරි. හැම වෙලේම මොන හරි දෙන්නේ ප්‍රතික්‍රියා කරන යාළගේ කියන අනුපාත දෙන්නාට ගැළපෙන විදිහට තමයි ප්‍රතික්‍රියා කරන්නේ. ඒකෙන් තමයි මේ ගණන් අපි හදාගෙන යන්නේ. හරි දැන් කොහොමදක හතර කරා හරි මෙතන තුන්වෙනි ගානනේ තුන්වෙනි ගාන කරා හතරවෙනි ගාන කරා දැන් හතරවෙනි ගාන තේරෙන්නේ නැති වෙන දෙයක් නෑ හරි ඒක අලුත් දෙයකට තිබුණ මොකද වෙන මේ සමීකරණයක් ගත්ත එක ඇත්තටම සමීකරණ විභාග දෙකම ලියන්නේ නෑ ඔය අපි හිතින් ගන්න පණිකරම හිතින් ගන්න හරිද ඒවා හිතින් අපි සාමාන්‍යයෙන් රේටිව් එක ලියන්නේ නැහැ ඔයාලා මේකවල ලියුවට හරිද
වලවන බාර හාන්සිජිටය කරන් බාර සාමාන්‍ය මෙන්න මේ n කැල්සියම් හයිඩ්‍රොක්සයිඩ් මෙන්න n3 ගෝක සමාන 3 ඒ වගේ අනුපාත ගන්න නැහැ හරිද ඒක සාමාන්‍ය දෙයක් බවට පත් වෙනවා ඒ තරම් මේක සරලයි හරිද සාමාන්‍ය හිමව ලියන්නේ නැහැ විභාගයට අපි හෙලෙම ලියන්නේ ගාණ හදන එනක විතරයි කරන්නේ මේ සමීකරණ ලියන්නේ හරිද හරි රෝමලිකා 5 ඒකත් කරා යන්න බලන්න පස්සේ රෝමිනක් කොහොමද पोटी वेला देना कर රෝමිනකම් පහ ටිකක් විතර තව ටිකක් ඇඩ්වාන්ස් වෙලා තියෙනවා තේරුණාද ඒක කියන්නේ සාන්ද්‍රණය 0.3ක් වෙච්ච 3 4 ද්‍රාවණයක 60ක් සමග එහෙම කිව්වහම දැන් අපි කලින් ගණන් හදුවා 3 4 මවුල් ගන්න විතරක් දීලා තිබ්බ ගණන් දැන් මෙතන දීලා තියෙන මොකක්ද 3 4 කිනකෙනගේ සාන්ද්‍රණය දීලා තියෙනවා සහ එයාගේ පරිමාව දීලා තියෙනවා එතකොට අපිට ගන්න පුළුවන් n සමානයි cv සමීකරණයට දාලා ඉවරලා සාන්ද්‍රණය ගුණ කියන 0.3 ගුණ කරනවා 60 ඒක කරලා අපිට ගන්න පුළුවන් 3 4 මවුල් ගන්න එතකොට ඒක ෂේප් හරිද ඒකක් සමග කැල්සියම් හයිඩ්‍රොක්සයිඩ් ද්‍රාවණයක ඝන සෙන්ටිම 40ක් ප්‍රතික්‍රියා කරනවා හරිද මම උත්තර නවත්තන්න හරිද එතකොට එතකොට අපේ ස්ටොයිකියොමෙට්‍රි සමීකරණයට දාලා ඉවරලා ඔයාලට හොයා ගන්න පුළුවන් කැල්සියම් හයිඩ්‍රොක්සයිඩ් මවුල ගන්න හරිද අපෙන් අහන්නේ 40ක් ඝන සෙන්ටිම 40ක් කැල්සියම් හයිඩ්‍රොක්සයිඩ් ප්‍රතික්‍රියා කරනවලු එහෙම කරනවා නම් කැල්සියම් හයිඩ්‍රොක්සයිඩ් ද්‍රාවණයේ සාන්ද්‍රණය අහන්නේ අහන්න අපට අර සමීකරණයට දාලා ඉවරලා කැල්සියම් හයිඩ්‍රොක්සයිඩ්ගේ මවුල ගන්න හොයා ගන්න පුළුවන් සාන්ද්‍රණය n සමාන CV ආය දාන්න දෙන්න හරිද n දන්නවා c තම හොයන් දෙන්නේ වොලියුම් එක 40 කියලා දීලා දෙන්න ඉතින් ගාන හොයන්න පුළුවන් හරිද අනේ පුළුවන් නම් කවුරු කෙනෙක් ටංගල් හොදලා ගාන දාන්න බලන්න වලගේ ගෲප් එකේ කවුරක්වත් මේ සාමාන්‍ය මම පොඩි වෙලාවක් තමයි දෙන්නේ හරිද නමුත් ගාන හොයන්න පුළුවන් වෙලා දෙන්න ඕන එක ළමයෙක් කියලා දෙනවා පස්සේ 0.675 කියලා කියනවා මම හිතන රෝමිනකම් පහට වෙලා ඉන්නේ दशम हाई हताई पहाई आंसर का हरे आहान भरे मेवा हर हटा दान हुए हैं ना बोले एक दिगर हटा दान खुलवा हरे मांग एक आप तो मेरे का पहेली मांग किया देना मांग हिमो नोकेर हुए तो मांदान में तूने में वाल तावटी का मुझे सांगीर ने हम हरे आंसर का हरे पसंद हो आंसर का डालते दशम हाई हताई पहाई केला एक हरे හරි ඒ ගණන්ටි හදපු කට්ටිය ඉන්නවා නම් කලින් කරපු නෝට් එක අහපෝ බලන්න අනික මම ගිය සතියේ ක්වෙස්චන් නම්බර් 3 එක මෙන්න මේ යට දෙන ගාන මෙන්න මේ ගාන හදන්න try කරන්න හරිද එහෙම තමයි දැන් හරිද වැඩ කරන්න පුළුවන් කට්ටිය පුළුවන් තරම් ඉස්සරහට කර කර තනින් තනින් යන්න එහෙම නැතුව වැඩ කරන්න මොකක් හරි answer එකක් හරි ගියට පස්සේ ඒක අනිත් ගණන්ටික මං හදාගෙන ඉන්නකන් ඉන්නකෝ හරිද එතකොට වෙන්නේ දැන් ඔයාලා කලින් පොඩි වෙලාවක් කරන් තනින් ගාන හදලා ගත්ත වෙලාවත් අපරාද හරිද කලින් කරපු එක අපරාදෙන් ඉතින් එහෙනම් තව ටික ස්පීඩ් වෙලා ඊළඟ ගානට වයින් ඊළඟ ගාන මම ඔයාලට දුන්නා ඕන්න මේ කිසිම ෂොට් එකක් ගහන්න තනින් ලියාගෙන යන්න ඒකට ගාන හදන්න try කරන්න ප්‍රොමිනකම් පහ හරිද වැඩ කරන්න පුළුවන් කට්ටිය අනිවාර්යෙන් ඉස්සරහට කරලා තනින් කරා යන්න අනිත් පාඩම් උනත් ගමන් නැහැ ඔයාලට පුළුවන් නම් ඉස්සරහට කරගෙන යන්න හරිද ඔයාලට මේක අහපොත් තේරුම් ගන්න ඕන නම් ටුට්ටක් කියන්නේ ගෲප් එකේ මැසේජ් එකක් දාන්න හරි ඒක ආරම්භ වෙන්නේ N3PO4 N3PO4 බෙදීම N කැල්සියම් හයිඩ්‍රොක්සයිඩ් හරි N3PO4 දෙකට කැල්සියම් හයිඩ්‍රොක්සයිඩ් තුනක් නේද දෙක බෙදීම තුනක් අනුපාතය ගන්න පුළුවන් සමීකරණේ ඒව සමීකරණේ ගන්න තේරුණාද උත්තරය අලුත් තීරයකට දෙනවා නේද ඔක්කොම සාමාන්‍ය දේවල් තමයි මෙහිම කරා යන්නේ N3PO4 දෙහිකට n කැල්සියම් හයිඩ්‍රොක්සයිඩ් තුනයි හරි අනුපාතේ හරි හරි අපිට මුලින්ම තියෙනවා N3PO4 0.3ක් වොලියම එක 8ක් කරන් දෙන්න
අපි හොයන්න ඕන එහෙනම් n3p එක හොයන්න ඕන ඔක්කොම කලින් n s3 p4 එක සමානයි cv නේද සාමාන්‍ය කොටරයිද දශම තුනයි මවුල අහන මම මේ ලියන ගණිත මවුල කියනවා ඔයාලා අනිවාර්යෙන් ලියන්න ඕන ඒකට ලකුණු හම්බ වෙනවා හරි ඒකක සහිත ආදේශයට තමයි ලකුණු හම්බ වෙන්නේ දශම තුන ගුණ කරනවා වොලියම් එක 60යි ගණ දෙසිමීටර කරනවා මම 10 වෙන තුනෙන් ගුණ කරනවා එතකොට එනවා ගණ දෙසිමීටර 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 කැපෙනවා 60 දශ එක බිඳුවකට දශම තුන එක කපලා මම තුන ගන්නවා තුනරක් 6 9 ගුණ කිරීම 10 වෙන තුන හරි මෝඩ ගන්න 9 ගුණ කිරීම 10 වෙන තුන හරි මම මේක සමීකරණ ආදේශ කරනවා n3p වල ගන්න පුළුවන් 9 ගුණ කිරීම 10 වෙන තුනයි මෝල බෙදීම n කැල්සියම් හයිඩ්‍රොක්සයිඩ් n කැල්සියම් හයිඩ්‍රොක්සයිඩ් සමානයි දෙක බෙදීම තුන හරිද ඔතනින් ගන්න පුළුවන් n කැල්සියම් හයිඩ්‍රොක්සයිඩ් එක n කැල්සියම් හයිඩ්‍රොක්සයිඩ් සමානයි 9 බෙදීම 2 ගුණ කිරීම 3 ගුණ කිරීම 10 වෙන තුන ඒ කියන්නේ 9 + 2 43 43 ගුණ කිරීම තුන හරි ගණන් හරිනේ අඩු කොට නැහැ නේද ඒ 3p සාමාන්‍ය දශම තුනයි වොලියුම් එක 60 ගුණ කිරීම 10 වෙන තුනයි එතකොට මම බිඳුව ටයිම් කරා 3යි 3 වරක් 6 නේද ඔව් එතන වැඩිදලා තියෙනවා නේද දහට දෙකෙන් බෙදුවාම ඔව් 18යි දෙකෙන් බෙදලා තුනෙන් ගුණ කරන්නේ 18 දෙකෙන් බෙදුවා 9 9 + 3 27යි 27 ගුණ කිරීම 10 වෙන තුනයි මවුල හරි අපි දැන් කැල්සියම් හයිඩ්‍රොක්සයිඩ් වොලියුම් එකක් හොරලා තියෙන්නේ අපෙන් අහන්නේ මවුල ගන්න හොරන්න තියෙන සමාන CV දාන්න ගන්න CV මේක දාන්නේ කැල්සියම් හයිඩ්‍රොක්සයිඩ් වලට හරි n එක ආවා සියත ගුණ කිරීම 10 වෙන 3යි මවුල සාම්ප්‍රණේ අපෙන් අහන්නේ වොලියුම් එක තියෙනවා 60ක් නේද sorry 60ක් නේ 40ක් 40 ගුණ කිරීම 10 වෙන 3යි ඝන ඩෙසිමීටර 10 වෙන 3ට 10 වෙන 3 කපනවා 27 බෙදීම 40ක් වෙනවා आंसर के ना दशम बिंदु दशम हाई हताई पहाई ये बड़ा ना एक को ठीक है अब सामने होने दें एक ना सामने होने मुकाबले कराने विषय आता बेचना हो हतली है एक ना माउले बेदी में गाना डेसीमीटर डेसीमीटर के ना उड़े देना है तो बड़ा आंसर के ना माउले गाना डेसीमीटर रेट हरे हदा यान बन मांग वो गान हरा हटा दुनी थी केला जरना वैडा करना पुलवाला मैं हरा हटा दाई हरे गान जैन मांगवाल टीवर आफ्रिक केला दुनन මෙච්චර මේ පොඩි පොඩි පියවරවල ලොකෝට ලිය යන්න ඕනේ නැහැ. ඔයාලා තාම අලුත් හන්ද මම බොහොම මිර ගන්න පැයක් වගේ එක පැය එකමාරක් විතර මේ ගාන තනින් කර හරි මං ගාන හරහට ගන්නද දැන්නේ
හරි මොහොතන වලට දැම්ම කරාට දුකම් පටලව ගන්න ඔක්කොම ටික හරිද හරි ඒක මොහොම අපේ ලබන දේ කරමු හරි අඩුපාඩු තියෙන කට්ටිය මුලින්ම කට්ට හදාගෙන ඉන්න ඔයාලට තව තේරුම් නැත්නම් මොන හරි කියන්නේ එක මයික ඔන් කරලා කතා කරලා කියන්න එහෙම නැත්නම් මැසේජ් එකක් දාන්න ගෲප් එකට ටීම් එකකට දාන්න එපා ටීම් එකට දෙන්න මහන්න ඒක මට බලන්න ටිකක් කරදරයි ඔයාලා ගෲප් එකට දාන්න මට ඒක බලා ගන්න ලේසි හරි දැන් මේ ගන්න ඇත්තරම දැන් ගිනන ගොඩක් අපි ලියලා තිබුණ ඉලක්කම් ගොඩක් තිබ්බා අපිට මේක ඉතර කුළු ආවන්නේ විනාඩි 10 කින් විතර කරා යන්න පුළුවන් ගාන. ඔයාලට පස්සේ කාලක මේක හරි හරි ගාන උදේ ප්‍රැක්ටිස් කරන්න. එතකොට වැඩේ ගොඩ යනවා. හරි. මෙන්න මේක තමයි ඔයාලට මම හිතන්නේ දැනට හම්බලා තියෙන يعني මේ අමුළු ජනවාරි ඉඳලා මේන සැප්තැම්බර් මාස දක්වා හම්බෙච්ච අමාරුම ගාන තමයි මේ කරන්න දන්නේ. අමාරුම ගාන ඉතින් ඊට කලින් මෙච්චර අමාරු ගණන් ඔයාලට හදන්න හම්බෙලා නැහැ පාඩම් ටිකේ. හරි. පළවෙනි පාඩම්, දෙවෙනි පාඩම්, තුන්වෙනි පාඩම්. ওই පාඩම් තුනෙම මෙතුවක් කල් කරපුවා අමාරුම ගාන මේ කරන්න දන්නේ. හරිද? ගානේ නම් ඉරට අමාරු හරි ටික බය වෙන්න බලන්න එක මානසික වෙන්න ඒ වගේ මං කියන්නේ ටිකක් තර අමාරු ගානක් හරි ප්‍රශ්න නම්බර් 3 එක ලියන්න ලියන්න පිරිසුදු ඝන සෝඩියම් හයිඩ්‍රොක්සයිඩ් ග්‍රෑම් ඉස්සක් පිරිසුදු ඝන සෝඩියම් හයිඩ්‍රොක්සයිඩ් ග්‍රෑම් ඉස්සක් ආසුත ජලයේ දිය කර පිරිසිදු ඝන සෝඩියම් හයිඩ්‍රොක්සයිඩ් ග්‍රෑම් ඉස්සක් ආසෘත ජලයේ දිය කර ආසෘත ජලයේ දිය කර ඝන සෙන්ටිමීටර 400ක පරිමාවක් සාධන ලැබි ඝන සෙන්ටිමීටර 400ක පරිමාවක් සාධන ලැබි 400ක පරිමාවක් සාධන ලැබි ඉන් ඝන සෙන්ටිමීටර 25ක් වෙන් කරගෙන ඉන් ඝන සෙන්ටිමීටර 25ක් වෙන් කරගෙන ආසුත ජලයේ යොදා ඝන සෙන්ටිමීටර 200ක් දක්වා මුළු පරිමාව සකස් කර ආසුත ජලයේ යොදා ඝන සෙන්ටිමීටර 200ක් දක්වා මුළු පරිමාව සකස් කර මුළු පරිමාව සකස් කර සකස් කර ඉන් ඝන සෙන්ටිමීටර 50ක් ඉන් ඝන සෙන්ටිමීටර 25ක් වෙන් කරගෙන ආසුත ජලයේ යොදා ඝන සෙන්ටිමීටර 200ක් දක්වා මුළු පරිමාව සකස් කර මුළු පරිමාව සකස් කර ඝන සෙන්ටිමීටර 50ක් ඝන සෙන්ටිමීටර 50ක් එකකින් ඝන සෙන්ටිමීටර 50ක් අරගන්න ඕනේ ඝන සෙන්ටිමීටර 50ක් සාන්ද්‍රීය 0.1යි ඝන සෙන්ටිමීටර මවුල වූ සාන්ද්‍රීය 0.1යි ඝන සෙන්ටිමීටර මවුල වූ H2SO4 ද්‍රාවණයක් සමග ප්‍රතික්‍රියා කරන ලදී H2SO4 ද්‍රාවණයක් සමග ප්‍රතික්‍රියා කරන ලදී ප්‍රතික්‍රියාව සඳහා වැය වූ සල්ෆියුරික් නේද H2SO4 පරිමාව සොයන්න ප්‍රතික්‍රියාව සඳහා වැය වූ H2SO4 පරිමාව සොයන්න හරිද ඔයාලා සෑහෙන වාසනාවන්තයි මේ කාලේ ඔයාලගේ අනිත් ළමයි තාම පොඩි පොඩි ගණන් හදා ඉන්නකොට පොඩි පොඩි කොටස් කරනකොට ඔයාලා දැන් ඔන්න ටිකක් විතර හොඳ වැදගත් මට්ටමේ ගණනක් හදන්න ගන්න හරිද තේරුම් නැහැ කියලා අවුලක් ගන්න එපා හදන්න බැරුණා කියලා එහෙම අවුලක් ගන්න එපා හැබැයි මම හැදුවට පස්සේ ඔයාලට මම උගන්වන්නක තේරිලා එහෙමත් වෙලා අව දවසක් විතර ගියාට පස්සේ මේ ගාන අහපවුනට පස්සේ ගාන හදා ගන්න බැරන් එන උන අවුල් හරිද එන සෑහෙන අවුල් හරිද එහෙම වෙන්න එපා මේ ගාන හැදුවට පස්සෙත් අහව බලන්න හරිද ගෙස දෙක කරපු ගණන් ටික එහෙම ඔයාලා නිතර නිතර බලමු ප්‍රැක්ටිස් වල තිබ්බනම් සමහර ළමයට උන ප්‍රශ්න එහෙම තිබ්බනම් අහන්න අවස්ථාව තිබ්බා ඔයාලගේ රූපේ ළමයි මගේ ප්‍රශ්න හුවෙත් නැහැ හරිද ඒ කියන්නේ ප්‍රශ්න අහන්න නැහැ කියලා කියන්නේ හැමදේක් තේරලා නෙමෙයි මේ ප්‍රශ්න අහන්න තරම් ඔයාලා පාඩම් කරලා මදි එදී හරිද එහෙම වෙන්න එපා අනිවාර්යෙන්ම හොඳට වැඩ ටික කරගන්න දැන් මේ අවුරුද්ද දැන් ඔන්න නවවෙනි මාසෙ දැන් ඉවරයි හරිද අද තව පොඩි දවසින් ඉවරයි හරිද අද 26 හෙට 27 ඉතින් තව දවස් කීපෙන් මේ මාසෙ ඉවරයි ඊට පස්සේ අගෝස්තු අගෝස්තු සැප්තැම්බර් ඔක්තෝබර් නොවැම්බර් ඩිසెంబර් මාස පහයි මේ අවුරුද්දට තව දෙන්නේ හරිද ඔන්න ඔය ඩිග්‍රී ආවට පස්සේ ඊට පස්සේ මොකක්ද වෙන්නේ ඊට පස්සේ ඔන්න එනවා 2021 අවුරුද්ද හරිද 2021 අවුරුද්ද කියලා කියන්නේ තනිකර එක දෙකට ඉතින් තියරි ඉගෙන ගන්නවා ගණන් හදනවා කොහොම නෑන්න තියෙන හරිද සෑහෙන අමාරු පාඩම් ටිකක් කියනවා සෑහෙන දෙකක් භාග දෙකක් තුන සෑහෙන වැඩි එතකොට ඒ කරලා ඊට පස්සේ 2021 තව මාස 12කින් ඉවරයි. ඉතින් මේ අවුරුද්ද දැන් ඔයාලා නවනි මාස තව දන්නේ මන්නේ නැතුව ඇවිල්ලා තියෙන්නේ. ඒ වගේ තමයි ලබන අවුරුද්ද. හරිද? ඕක ඔයාලා තවත් තේරෙන්නේ නැති වුණා. මොකද ඔයාලා තුර සබ්ජෙක්ට් තුනන ක්ලාස් ගන්න ගන්න ස්කෝල් පටන් ගන්නවා. ඒ ඔක්කොම තුනන තමයි ඔයාලා කාලේ යන එක තේරෙන්නේ නැහැ. අනිත් එක තමයි ස්කෝල් යන ගත්තට පස්සේ දවසෙන් සම්පූර්ණ පාකනේ. දවසෙන් තුනෙන් දෙකක්ම ස්කෝලේ තමයි වෙලා තියෙන්නේ. ඇයි උදේ පහට ඉඳලා නැගිටින්න ඕනේ ස්කෝල් ගියා ආපහු එකහම වඩේවිලා ගෙදර එනකොටම 3-4 විතර එනවා. ඒතර මුළු දවසම ඉවරයි වැඩ කරන්න කාලයක් නැහැ. හරිද? ඒ ඔක්කොම අතලා අන්තිම රැයට සුට්ටයි වැඩ කරන්න වෙන්නේ. ඉතින් කොහොමද ඉවරම කරන්නේ? ඒ අවුරුද්ද ඉවරයි. හරිද? ඒ හන්ද පුළුවන් තරම් දැන් වැඩටි කරගන්න.
හරි ඔයාලගේ ස්කෝලේ පටන් ගත්තත් ඒකේ ඔයාලා මේ නිකාන අවශ්‍ය කාලීන හත් ඉගෙන ගන්න දේවල් කරන්නේ නැතුව පුළුවන් තරම් ගණන් ටික හදලා ඉවරලා සබ්ජෙක්ට් ටික ස්ටේබල් කරගන්න තියාගන්න. එහෙම නැත්නම් ස්කෝල පටන් ගත්තට පස්සේ එක එක ප්‍රදර්ශන තියෙනවා, එක්සිබිෂන්ස් තියෙනවා, සයන්ස් ඩේස් තියෙනවා, එක 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 ආර්ට් ඩේ, ටෙක් ඩේ යනම ඕනෙම සෙට් කරනවානේ. ඒක සෙට් වෙනවා. ඒකට එක එක දේවල් තියෙනවා, ට්‍රිප් යන ගන්නවා. හරි අමතර දේවල් වලට වැඩ මේ වුණාට පස්සේ ඔයාලට ටයිම් වේස්ට් වෙනවා. හරි මම ඔයාලට තව පොඩ්ඩක් ක්ලේස් කරන්න මේ සමීකරණ දෙන්න. 2 සෝඩියම් හයිඩ්‍රොක්සයිඩ් දාන H2SO4 හදන සෝඩියම් සල්ෆේට්. හරි පොඩ්ඩක් ලේසි කරා. දෙකට එකට එකට දෙක යන්න අනුපාතය. ජලය නෑ වැඩක් නෑ, ජලයෙන් ගණන් ඉන්න. හරි ට්‍රයි එකක් දෙන්න හදන්න. දැන් ඔය ගාන හදන්න දල වශයෙන් පැය භාගයක්වත් ඕනේ. මම විනාඩි 15ක් විතර දෙන්නම් කොහොම හරි කරන්න. ඒ අතරතුර ඔයාලා කණ්ඩ යන්නයි ටේබල් එක යන්න හිම යන්න එපා. මෙතන ඉඳගෙන ඔයාලා ඉන්න තැනම ඉඳගෙන කටු ගොලයක් කරන් ඒ ගාන හිමිට හොයලා යන්න. හරි මම හදනකම් හිමි ඉන්න. හරි ඔයාලට වෙලාවක් දෙන්නේ ඔයාලට ඒක ඔළුව හැදෙනවා. හරිද එකක් තමයි ගාන හදන්න පුළුවන් වෙයි කියලා තේරුම් ගන්න පුළුවන්. කොච්චර දුරට ඔයාලා හදන්න මෙහෙම. හරිද දැන් මේක පිරිසිදු කරන සෝඩියම් හයිඩ්‍රොක්සයිඩ් 20ක් දුන්නා කියලා පස්සේ ඔයාලට ගාන මොනවද තේරුම් නැතත් ගාන දෙන්න 20ක් දුන්නා, සෝරි ග්‍රෑම් 20ක් දුන්නා කිව්වහම එයාලගේ මවුල ගාන හොයන්න පුළුවන්. තේරුණාද? ඒකවත් අඩුම දෙන කරන්න පුළුවන්. පස්සේ දු ආන්සර් එකක් වල තන 150 දෙනවා 7.5 කියලා. මම හිතන්නේ මේ ගානට නේද වැරදි කියලා, වැරදි ගාන වැරදි. හරි ආයෙ උත්සාහ කරලා බලන්න. ළමෙක් හරි තුන සමීකරණේ ගන්න හැටි කියන්නේ කියලා. හරිද මම සමීකරණේ ගන්න හැටි කියලා දුන්නේ නැත්නම් ඔයාලට එහෙම තීරයක් මම උගන්වන්නේ නැති යන්න. හරිද ඔය ටික අපි කතා කරන්න පුළුවන් සමීකරණ තුනේ කරන කෙනෙකුට හරි ලබන සතියේ හෝ ඊළඟ සතියේ කරන්න පුළුවන්. හරිද එතකොට ඒතර රිඩොක්ස් රියැක්ෂන් එහෙම රිඩොක්ස් ප්‍රතික්‍රියාවකින් දිනන ඔයල කාලේම ඔයාලට පොඩ්ඩක් ඒක ඉගෙන ගන්න හැදින්. හරිද ප්‍රතිඵල ගන්න හැටි තාම දැන් මේ දැන් මෙතන දින ගානක ඉල්ලලා දෙන්න පුළුවන් සෝඩියම් හයිඩ්‍රොක්සයිඩ් එස්කෝසෝපොලික්
යාක ලබනෙදන ජලය තමයි හැදෙන හැටි. ඒ කියන්නේ තීරික තියෙන ඉනෝගොනික් පාඩි මකාබිනික රසය තමයි අම්ලයක් සහ වශමයක් අතර ප්‍රතික්‍රියාවකින් ඒ දෙන්නාගේ ලවණය සහ ජලය පිට වෙනවා. තේරුණාද? ඒක තමයි තීරියක. එතකොට ලවණය ගන්න පුළුවන් සෝඩියම් හයිඩ්‍රොක්සයිඩ් එකේ Na+ එකයි ඊළඟට SO H2SO4 එකේ SO4 2- එක. හරි, ඒ දෙන්නා එකතු වෙලා ධන අයනස් හරි ඍණ අයන එකතු වෙලා Na2SO4 ලවණය හදලා තියෙනවා. සෝඩියම් සල්ෆේට් කියලා කියන ලවණයක්. ඊට පස්සේ සෝඩියම් හයිඩ්‍රොක්සයිඩ් OH එක සහ සල්ෆියුරික් එකේ H+ එකතු වෙලා ජලය හැදිලා තියෙනවා. හරි. ඕවා තීරිය ඕවා මේ අහසෙන් පාත්තුනේ වනේ මේ හැටි ඕවට තීරිය තියෙනවා. මම ඔයාලා ඒක දන්නේ නැති හන්ද තමයි මේ මොකද අපි ඔයාලා උගන්නන්නේ නැහැ නේ ඔය. ඒ හන්ද තමයි මම ඔන්න සමීකරණ දුන්නා. හරි හදා යන්න කොහොමද? කටුකොලේක හදන්න ඔබට උට්ට ඔයාලගේ නෝට් එක ලියන්න එක. හරි මම හිතන්නේ අද තිට්ටු උට්ට ගණන් ටිකක් කරන්න මේ ඊට වඩා වැඩගත් මේ ගණන් ටික හදන එක මේ හරි හදා යන්න කොහොමද? හරි අරගාන හදලා ඉවර කට්ටිය ආන්සර් එක දාන්න. ඊළඟ කට්ටියට ක්‍රිෂ්ණම්බු 4 එක. හතරෙන් ගන්න හදයන් පුළු
හරි තව වෙලාව වුණද ඔය ගාන හරහට දෙන්නත් පුළුවන් මම ඒක මේකෙන් අනිවාර්යයෙන්ම කියලා දෙන්නම් හරහට දෙන ළමයෙක්ට මේක ලියන මහන්සි විතර ඒ කියන්නේ විනාඩි 4කින් විතර හදන්න පුළුවන් ඔයාලා දැන් ලියද්දි වාන්දි ඉක්ම ලියලා ඒක පටන් ගන්න ඉක්ම කරයි ගන්න
පසුඳු අංශයක් වන ඒවල තියෙනවා 39.625ක් කියලා. මංගවදී අංශ 38ක් තියෙනවා. බලමු වග අංශයක ළඟට ඇවිල්ලා තියෙනවා 39.625ක්. අපි බලමු සුළු ක්‍රීම් කරගෙන හිමු දිගට යනවා. මම ලයිව් කොහොමද සුළු ක්‍රීම් කරනවද බලමු එතකොට හරියයිද කියලා. හරි. බොහෝ වෙලට හදපු ක්‍රමේ හරියද? සුළු ක්‍රීම් වලදී සමහරවිට දශම ස්ථාන එහෙම වෙනවා. අංශ චුට්ටක් එහෙම වෙන්න පුළුවන්. එහෙනම් අවුලක් නැති විභාගකට එක මාකින් පොයින්ට් එකක් දෙන්නේ නැහැ අංශයකට. ගොඩක් වෙලා රේන්ජ් එකක් දෙන්නේ නැහැ. මොකද ඔයාලා මේවා ලඝු වලින් සුළු කරද්දී රේන්ජ් එකකට තමයි. මොකද ඔයාලා සමහර වටේනවනේ. එහෙම ඇසුම් කරනකොට ප්‍රශ්න ඇති වෙන්න පුළුවන්. එතකොට අංශයකේ දශම ස්ථාන චුට්ටක් විතර එහෙම වෙන්න පුළුවන්. නමුත් පූර්ණාංශ නම් ගොඩාක් වෙනස් වෙන්න බෑ. සාන පූර්ණාංශය වෙනස් නොවී තියෙන ආන්සස් තමයි ගොඩක් වෙලා මාකින් බලද්දි හම්බෙන්නේ. ළඟලා ගියන ආන්සස් තිබ්බට කමක් නැහැ. ඔයාලේ සුළු ක්‍රීම් හදා ගන්න පුළුවන්. හරි හරි. මම මේක ගන්නවා මම කියනවා. මේක කියනවා පිරිසුදු ඝන සෝඩියම් හයිඩ්‍රොක්සයිඩ් ගෑම් 20ක් ආසිස් ගලේ දිය කරනවා. හරි දිය කළා හාරජික පරණමක් හදුවා කියලා කියනවා. හරි. ඔව් මම ගත්තා මේ තමයි ග්‍රෑම් 20 සෝඩියම් හයිඩ්‍රොක්සයිඩ්. හොඳට අහගන්න මේ ගාන. හරිද? මේ වගේ ඒවා තමයි බහකට අහන්නේ. හරි. ග්‍රෑම් 20ක් අරගෙන ඉවරලා මම කොට කරන්නේ. ඔන්න මම මේක බීකර් එකකට දානවා. හරිද? බීකර් එකකට දාලා මුලින්ම මේක මොකක්ද මේක දාලා ඉවරලා සෝඩියම් හයිඩ්‍රොක්සයිඩ් දාලා ඉවරලා මේ සෝඩියම් හයිඩ්‍රොක්සයිඩ් ග්‍රෑම් 20ක් අපිට ස්කන්ධයක් දෙන්න නම් ගන්න හම්බ වෙනවා අඩුවේ. එහෙම ගන්න අමාරුයි. ගොඩක් වෙලාවට මේක ලික්විඩ් එකක් හරි කමන්න ස්කන්ධයක් කියලා ගන්න එක අදාල නැහැ. හරිද? අර ඊට පස්සේ මම මේක බීකර් පොඩ්ඩක් වතුර දිය කරලා ඒක වතුර ගොඩක් දාලා ඉවරලා කොහොම හරි මම ඔන්න ඝන සෙන්ටිමීටර දැන් 400ක් හදාගන්න තියෙනවා. ගණසෙට 25ක් ඔන්න වෙන් කරලා ගත්තා. ගණසෙට 25ක්. හරි. ඔන්නම මේ කොටස වෙන් කරලා ගත්තා. හරි. ගණසෙට 25ක් වෙන් කරලා ගත්තා. හරි. මම ඊට කලින් මේකම වාර තවත් ටිකක් තේරෙන්න වෙනස්කමක් කරන්න. අහන්න හරිද? ගණසෙට 25ක් වෙන් කරලා ගන්න දන්නේ. හරි මම මේක දෙකට කපුවා. දෙකට කැඩුවාම උඩ දැන් කොච්චරයිද? උඩ 200යි යට 200යි. තව 25ක් නැහැ. මම උඩ එක දෙකට කඩනවා. එතකොට මේක 100යි මේක 100යි. 100ක් දෙකට කඩනවා. 50යි 50යි. හරි. ඊට පස්සේ 150ක් ඔන්න මම කඩනවා. ඔන්න දැන් 25ක් ආවා නේද? මේ තියෙන්නේ 25ක් නේද? 25ක් තියෙනවා. ඊට පස්සේ මොකක්ද කියන්නේ? ඒකේ 25ක් වෙන් කරලා අරගෙන 200ක් දක්වා මුළු පොරම සකස් කරනවා. හරිද? මොකක්ද කරන්නේ දැන් ඔන්න? ඔන්න මම 25 මෙන්න මෙතනින් දැම්මා. ඒක දාලා ඉවරලා එයාලා කියනවා 25ක් වින් කරගෙන ආසුත් ජලයවද අහන්නකම ආසුත් ජලය කියලා කියන එක තේරෙන්නේ නැහැ. ඒක නිකන් වතුර කියලා තමයි. ඒ හැබැයි මේ වතුර ආසුත කියලා කියන්නේ මේ වතුර ඇතුළේ දැන් ඔයාලා දන්නා මොකක් හරි වතුර වාදනයක් ගත්තාම මේක ඇතුළේ අයන දෙන්න පුළුවන්. එක එක පාටිකල්ස් දෙන්න පුළුවන්. සෙඩිමන්ට්ස් දෙන්න. ඒක ඔක්කොම අයින් කරලා ෆිල්ටර් කරලා එතකොට මේ ආසුත් ජලය කියන එක 100%ක් තියෙන ජලය විතරයි. හරිද? ඒක දැනගත්තා නම් ඇති. වෙන දේවල් නැහැ. මොකද වෙනවා තිබ්බොත් එහෙම ගාන වැරදිනවනේ. ඒවත් එක්ක ප්‍රතික්‍රියා කරන්න පුළුවන්. වතුරේ දියවල තියෙන මොන හරි පාටිකල් එකක් හදි වෙන්නත් පුළුවන්. ප්‍රතික්‍රියා කරන්න පුළුවන්. හරි. ඊට පස්සේ මේ 25ක් තියෙනවා. මම මේකට දැන් සම්පූර්ණ ටෝටල් වොලියුම් එක 200ක් කරන්න හදන්නේ. 200ක් කරන්න වතුර කොච්චරක් දාන්න ඕනේද? 200 ඍණ 25ක් නේද? ඒ කියන්නේ 175ක් ඝන සෙන්ටිමීටර දාලා දෙනවා මේකට වතුර. හරි. මේ එතකොට දිගට මේ මම දම් පාටට ඇඳලා තියෙන කොටු ඇතුළේ විතරක්
අර අපි ගත්ත සෝඩියම් හයිඩ්‍රොක්සයිඩ් පහ තියෙන්නේ කලවම් වල ඔක්කොම ඉලා මේක සමාන විදිහට තියෙන නේද? ඒ කියන්නේ මෙයාලගේ ඒ කියන්නේ හැමතැනම ඒකාකාරීව ව්‍යාප්ත වෙලා තමයි තියෙන සෝඩියම් හයිඩ්‍රොක්සයිඩ් මවුල සංඛ්‍යාව. හරිද? මොකද 25යි වතුර 175 දැම්මම පස්සේ ඒක වෙනම 25 තියෙන්නේ නැහැ කලවම් වෙනවනේ. හරි. ඊට පස්සේ මොකක්ද කරන්න ගන්න? මේකෙන් 50ක් ගන්න ඕනේ. ආ මම මේක ඔන්න කඩනවා හපෝ. ඔන්න 200 කැඩුවාම උඩට 100යි යටට 100යි මේක එක කැල්ලක් කඩනවා. දැන් ඔන්න 50ක් මම හොයාගත්තා. හරිද? ඊට පස්සේ මොකක්ද යාලා කියන්නේ? හරිම සරලයි මේ ගාන. හරිද? ඔන්න මේකෙන් ධන සෙන්ටිමීටර් 50ක් නේ දැන් වෙන් කරලා ගන්න කරගන්නේ. ඒක දානවා අනුමාපන ප්ලාස්ටිකුවකට. හරිද? ඔයාලා ඒක දැනගන්න ඕනේ. මේ ඔයාලා අනුමාපන දන්න එක. හරිද? මම දැන් රෆ්ලි කියලා දෙන්නේ. හරිද? ඔන්න මම මේ ඝන සෙන්ටිමීටර් 50 දැන් මේක ඇතුළේ තියෙනවා. හරිද? ඊට පස්සේ මේව අනුමාපනයක් තමයි මේ කරන්න දැන්. හරිද? ඒක අවුලක් නේ. ඒව දැනගන්න ඕනේ නැහැ. හරිද? ෆ්ලාස්ක් එකට බියුරට් 2 කියන එක දාන්න ඕනේ. බියුරට් එකෙන් උඩින් දානවා. සල්පුරික් නේද දාන්නේ. H2SO4 දානවා. දශමිකයි මුලින් අපෙන් අහන්නේ කොච්චර පරිමාව මේ ගණසෙන්ට 50 ඇතුළේ තියෙන සෝඩියම් හයිඩ්‍රොක්සයිඩ් එක ප්‍රතික්‍රියා කරන වැය වෙනවද කියලා තමයි අහන්නේ. තේරුණාද? අහන්නේ උතර දැන් මේ ගණසෙන්ට 50 ඇතුළේ මොනවද තියෙන්නේ? මොකද පළවෙනි ස්ටෙප් එකේද කරේ? මේ 400 න් කොටසක් අරන් දාලා ආයෙකට වතුර දාලා ඒකෙන් කොටසක් ගත්තා. එතකොට මෙන්න මෙම කහපාටන දාලා තියෙන පොඩි කොටසක් තියෙන සෝඩියම් හයිඩ්‍රොක්සයිඩ් තමයි තියෙන්නේ නේද? ඒක ඇතුළේ තියෙන්නේ සෝඩියම් හයිඩ්‍රොක්සයිඩ් තමයි. වෙන මොනවද නෙමෙයි තියෙන්නේ. වතුර තියෙනවා තමයි. වතුර අදාල නැහැ අපිට. එතකොට මේ සෝඩියම් හයිඩ්‍රොක්සයිඩ් සල්ෆියුරික් H2SO4 දෙන ප්‍රතික්‍රියා කරලා උනහරි හැදෙනවනේ. ඒක තමයි මේ දිනේ. දෙක සෝඩියම් හයිඩ්‍රොක්සයිඩ් H2SO4 වලින් හැදෙනවා සෝඩියම් සල්ෆේට් එක දාන ජලය. දෙකට එක අනුපාතයක්. ඒ කියන්නේ සල්ෆියුරික් මවුල එකට සෝඩියම් හයිඩ්‍රොක්සයිඩ් මවුල දෙකක් ප්‍රතික්‍රියා කරනවා. තේරුණාද? අපෙන් අහන්නේ ආ දැන් අහන්න පරිදි අපෙන් අහන්නේ සල්ෆියුරික් වල පරිමාණය අහන්න. අපි දන්නවා සමීකරණය C සමානයි n / v එක. හරිද? සාන්ද්‍රණය දන්නවා 0.1යි. වොලියුම් එක තමයි අහන්නේ. එහෙනම් සල්ෆියුරික්ගේ මවුල ගාන හොයාගත්තら ගාන හදන්න පුළුවන්. අහන්න උත්තරයක් ගන්න අහන්න ප්‍රශ්නට උත්තරයක් ගන්න පුළුවන්. සල්ෆියුරික්ගේ මවුල ගාන ගන්න පුළුවන්. මෙන්න මේ අනුපාතය. දෙකට එකයි අනුපාතය. සල්ෆියුරික් එකකට සෝඩියම් හයිඩ්‍රොක්සයිඩ් දෙන්නේ. ඒ කියන්නේ මෙන්න මේ මම ගත්ත මෙන්න මේ 50 ඇතුලේ තියෙන සෝඩියම් හයිඩ්‍රොක්සයිඩ් මවුල ගාන හොයාගත්තා නම් එතනින් ඒකෙන් භාගයක්ම සල්ෆියුරික් මවුල ගාන තියෙනවා. තේරුණාද? එහෙනම් ගාන හදන්න පුළුවන්. ඔයාලට වොලියුම් එක හොයා ගන්න පුළුවන්. තේරුණාද? හරි. අහන්න ඊළඟ කාරණය තමයි දැන් මෙන්න මෙතන ඝන සෙන්ටිමීටර ග්‍රෑම් 20ක් සෝඩියම් හයිඩ්‍රොක්සයිඩ් වතුර දිය කරාම මවුල ගාන ඒකයි හැමම තමයි තියෙන්නේ. වෙනස් වෙන්නේ නැහැ නේ. ඝන සෙන්ටිමීටර වතුර කොච්චර දැම්මත් සෝඩියම් හයිඩ්‍රොක්සයිඩ් මවුල ගාන වෙනස් වෙන්නේ නැහැ. මවුල වෙනස් වෙන්නේ නැහැ නේ. සාන්ද්‍රණය තමයි වෙනස් වෙන්නේ. වොලියුම් එකයි සාන්ද්‍රණය තමයි වෙනස් වෙන්නේ. හරිද? හරි මම මුලින්ම හොයනවා. ඝන සෙන්ටිමීටර 400 කදී සෝඩියම් හයිඩ්‍රොක්සයිඩ් මවුල සංඛ්‍යාව. සෝඩියම් හයිඩ්‍රොක්සයිඩ් මවුල ගන්න. n සමානයි ස්කන්ධයේ බෙදීම මවුලික ස්කන්ධය. හරිද? ඔයාලා ගාන හදනකොට පල්ලෙට හදන්න ඉන්න. දැන් මේ වෙලාවේ හදන්න එපා ගාන. හරිද? මොන හරි ප්‍රශ්න තියෙනවා අනේ වර මේක මහන්න. මේ ගාන හොඳට තේරුම් ගාන ඔයාලට හදා ගන්න බැරි වුණාට ගාන හොඳට තේරුම් ගත්තらන් ඒ ඇතිය. ඊළඟ ගාන හදා ගන්න පුළුවන්. හරිද? ඝන සෙන්ටිම 400 කින් තියෙන සෝඩියම් හයිඩ්‍රොක්සයිඩ් කියලා කියන අර 20ම තමයි නේද? ග්‍රෑම් 20ම අපි දී කරන්න උතුර. 20යි ග්‍රෑම් බෙදන්න ඕනේ සෝඩියම් හයිඩ්‍රොක්සයිඩ් වල මවුලික ස්කන්ධය. M NaOH එක සෝඩියම් 23යි ධන ඔක්සිජන්ගේ 16 ධන හයිඩ්‍රජන් එක්කෙනයි. එනවා 23යි 40ක් එනවනේ 40 ග්‍රෑම්. 40 ග්‍රෑම්. හරි ග්‍රෑම් මවුලේට. හරි. ඒතකොට මෙයාගේ මවුල ගන්න ගන්න පුළුවන් 2 බෙදීම 4 කියලා කියන්නේ 0.5යි මවුල. හරිද? හරි. ඊළඟ කාරණේ තමයි අපි හොයන්න ඕනේ දැන් අහන්න කරේ හොඳට මේක ඔලුවට ගන්න. මේ ඝන සෙන්ටිම 400 ඇතුළේ 0.5ක් මවුල තියෙනව නේද? තේරුණාද? ඒ 0.5 මම 200 කැඩුවානේ. 0.5 200 කියන්නේ අහන්න කරේ සෝඩියම් හයිඩ්‍රොක්සයිඩ් දැන් මේ ගෑම් විශ්ව වතුර දිය කරාට පස්සේ මේක හොඳට කලවම් කරනවා. වතුර 400 ඇතුළේ හොඳට කලවම් කරලා තියෙනවා. එතකොට සෝඩියම් හයිඩ්‍රොක්සයිඩ් මවුල 0.5 කියන එක මේ ඝන සෙන්ටිමීටර 400 ඇතුළේ හොඳට ව්‍යාප්ත වෙලා සමාකාරී ඒකාකාරී ව්‍යාප්ත වෙලා තියෙන හැමතැනම. සාන්ද්‍රණය සමාන. හරි. එකතැනක 90ක් වැඩිය තව දෙනක 90 එහෙම නැහැ. හරිද? ඒ කියන්නේ ඝන සෙන්ටිමීටර 200කට 200 මම මේක වාදනය දිහා ලාගත්තා. 100ක
දශම පහෙන් භාගයක්ම අවුරුදු දින. ඒක දශම 2.5ක් මවුල තියෙනවා නේද? විමාන කරේද? මේ 200 දශම 2.5යි මවුල. පහ බෙදීම දෙකක්. අර 200 තියෙනවා දශම 2.5යි. හරිද? 200ක. එහෙනම් 100ක කොච්චරක් තියෙනවද? ඒකනොත් භාග නේද? 200ක දශම 2.5යි නම් 100ක තියෙන එකෙන් භාගය. ඒ කියන්නේ දශම 2.5 මම බෙදනවා 2.5 බෙදනවා 2. ඒ කියන්නේ බිඳුවට නැහැ 2ට 1යි 5ට 2යි 10ට 2යි. සෝරි. බිඳුවට නැහැ 2ට 1යි 5ට 2යි 10ට 5යි. දශම 1යි 2යි 5ක් තමයි මෙන්න මේ ඝන සින්නුවේ 100ක් ඇතුළේ තියෙන්නේ. හරිද? 50ක් උදල කොච්චරක් තියෙනවද එහෙනම්? බිඳුවම 1යි 2යි 5 බෙදන්න ඕන ආයෙ දෙකෙන්. හරිද? ඒ කියන්නේ බිඳුවයි එකට නැහැ හරි බිඳුවයි එකට නැහැ 12ට 2ව 6යි 5ට 2යි 10ට 5යි හරි බිඳුවෙන් බිඳුවයි 6යි 2යි 5ක් තමයි ඝන සින්නුවේ 25ක් ඇතුළේ තියෙන්නේ හොඳට තේරුණාද ඒක ඒකත් ආයි දෙකට කඩන්න ඕනේ 200යි 200යි ඊට පස්සේ 100ක හෙව්වා 50ක හෙව්වා ඊට පස්සේ මේකෙන් දාන්න 25ක් දාන්න එහෙනම් මේක තව ටිකක් කඩන්න ඕනේ ඒක කලේ එකක් ගන්න කොහොමද 50ක් 50ක් නේ මම 50ක් මෙතන කඩලා දෙන්නේ තව මේක දෙකට කඩන්න ඕනේ හරිද 50ක තමයි 0.0625යි 5ක් තියෙන්නේ අපි 25ක හොයන්න ඕනේ හරි 25ක හොයන්න කොච්චරද එහෙනම් මෙන්න 0.0026යි 2යි 5 බෙදන්න ඕනේ දෙකෙන් ඒ කියන්නේ හරි මම මේ ගාන මේ ඔයාලා ඉගෙන ගන්න නැති නිකන් සාමාන්‍ය කෙනෙක්ට තේරෙන විදිහට මම මේ ගාන කරා යන්නේ මෙහෙම නෙමෙයි ගාන ලියන්නේ හරිද මෙහෙම ගාන උත්තරේ ගන්න පුළුවන් වුණාට ලකුණු දෙන්නේ නැහැ 0.0026යි 2යි 5 දෙකෙන් බෙදුවාම ආන්සර් එකක් එනවා 0.0031යි 2යි 5 හරිද ආහන්න හරි එතකොට දැන් ඝන සෙන්ටිමීටර 400ෙන් අපි ගන්න ඝන සෙන්ටිමීටර 200ක් තියෙන වාදිනේ දැන් දාන්න හදන නේද එතකොට මෙන්න මේ මේක ඇතුලේ තියෙන මවුල කොච්චරද 0.0026යි 2යි 5 බෙදීම දෙකක මවුල ප්‍රමාණයක් තියෙන හරිද ඊළඟ කාරණේ හරියම වැදගත් මම මේ කියන්න හදන එක මම මට මේක තමයි මම කියන්න උත්සාහ කරන්නේ මේ ගාන හදලා හරියද ඒක තමයි මේ 400ෙන් දැන් මම මුලින්ම 200ට කඩාගත්තා 100ට කඩාගත්තා 50ට කඩාගත්තා දැන් 25ට කඩාගෙන ඉවරලා ඒ 25න් කොටසක් මම දාන්න ඕනේ මේ දෙවෙනි බීකරේට ඒ බීකරය ඇතුළේ තියෙන මවුල ප්‍රමාණය කොච්චරද 0.0031 2.5 ඒ කියන්නේ 0.0026 2.5 විදිහට දෙක ප්‍රමාණයක් තියෙනවනේ ඒ මවුල ප්‍රමාණයට වතුර කොච්චර දැම්මත් ආයෙ මවුල ඇති වෙන්නේ නැහැ නැති වෙන්නේ නැහැ ඒ කියන්නේ ඝන සෙන්ටිමීටර 200ක් ඇතුළේ තියෙන මවුල ගන්නත් ඕකම තමයි නේද මෙන්න මේ 0.0031 2.5 ඒ කියන්නේ මෙන්න මේ 400 මේ නිල් පාට පොඩි කොටසෙන් ගත්ත ප්‍රමාණය තමයි මෙන්න මෙතන තියෙන්නේ දැන් තේරුණාද ඒක ඒ මවුල ගන්න වෙනස් වෙන්නේ නැහැ ආයේ ඔකට වතුර දැම්මත් වතුර 175ක් දැම්ම කියලා ඒ සෝඩියම් හයිඩ්‍රොක්ස් මවුල ඇති වෙන්නේ නැහැ නේද තේරුණාද හරි ඊට පස්සේ දැන් මොකද කරන්න දැන් මම දැන් ගාන බැලන් ලියා ගන්න ඊට මදි වෙනද මේක කියන හරි මං ගන්න මෙන්න මේකට මං කියන්නේ x කියලා. හරි ඒ කියන්නේ මෙන්න මේ කොටස තුළ තියෙන මවුල ප්‍රමාණය මම x කියලා කියනවා. හරිද? x කියලා කියනවා. එතකොට 100 එක sorry 200 කන x තියෙන්නේ. හොඳට සමාකර දිය වෙලා තියෙන්නේ. එතකොට අපිට 100 එක තියෙන ප්‍රමාණය ගන්න පුළුවන් කොහොමද? x බෙදීම 2යි. 100 එක x බෙදීම 2යි. එහෙනම් 50ක තියෙන්නේ x බෙදීම 2 බෙදන්න ඕන ආයි දෙකෙන්. හරිද? ඒ ප්‍රමාණය තමයි මෙන්න මෙතන තියෙන්නේ. එහෙනම් ඔන්න දැන් අපි සෝඩියම් හයිඩ්‍රොක්සයිඩ් මවුල ගන්න හොයාගෙන තියෙන්නේ. එහෙනම් ඒකෙන් භාගයක්ම සල්ෆියුරික් මවුල ගන්න. එහෙනම් ඒකට n = Cv දාලා වොලියම් එක හොයන්න පුළුවන්. තේරුණාද? ඔක සයිද්ධාන්තික නිකන් ඔයාලට මම කියපු දේ තේරෙන්නේ නැතරද? පොඩ්ඩක් අපේ රූප අපහැදිලි වෙන්නේ නැති මේ මම ගොඩක් ඩේටා එන්ට කරපු හන්ද. හරි. දැන් මම කරනවා ඊට පස්සේ මම කරන වැඩේ ඝන සෙන් 25ක තියෙන සෝඩියම් හයිඩ්‍රොක්සයිඩ් මවුල ගන්න හොයන්න හදන්නේ. අපි දැන් 400 තියෙන ප්‍රමාණය දන්නවා. ඔන්ලියන එම නිසා ඝන සෙන්ටිමීටර 25ක ඇති සෝඩියම් හයිඩ්‍රොක්සයිඩ් මවුල ගණන
හරි හරි දැන් මේක ලියන විදිහත් හරි වැදගත් හරිද හරි අපි දන්නවා දශම පහයි මවුල තියෙනවා කොච්චරකද ඝන සෙන්ටිමීටර 400ක 400 ඝන සෙන්ටිමීටර 400ක දශම පහක් මවුල තියෙනවා නම් ඝන සෙන්ටිමීටර 1ක තියෙන ප්‍රමාණය ගන්න මම මේක බෙදනවා 400 ඝන සෙන්ටිමීටර වලින් ඔන්න බෙදුවා හරිද දැන් ඔන්න අපි හොයාගන්න තියෙන මේ වෙලාවේ ඝන සෙන්ටිමීටර 1ක අඩංගු සෝඩියම් හයිඩ්‍රොක්සයිඩ් මවුල ප්‍රමාණය ඝන සෙන්ටිමීටර 1ක මෙච්චරක් අඩංගු වෙනවා නම් අපිට ඕන 25ක හරිද ඔයාලට මේක ගොඩක් වැඩ කරලා කියන්නේ දශම පහ 400 ට දශම පහයි නම් 25ට මෙච්චරයි අච්චරට මෙච්චරයි නම් මෙන්න මෙච්චරයි කියලා කියනවා ගන්න හරිද ගොඩක් වැඩ මම ඔය කියලා දුපු කන්සෙප්ට් එක තේරුම් ගන්නෑ ගොඩක් වැඩ ගණන් හදද්දි තේරෙනවද ඔයාලට මම ප්‍රශ්න අහන්න අනිවාර්යෙන්ම අහන්න හරි වැදගත් මේ ගාන හරිද මම මෙන්න මේ කොටසෙත් මොකද්ද හොයාගත්තේ ඝන සෙන්ටිමීටර 1ක තියෙන සෝඩියම් හයිඩ්‍රොක්සයිඩ් මවුල ගන්න හොයාගත්තා හරිද ඊට පස්සේ ඒක මම 25න් ගුණ කරලා ඉවරලා 25ක් දෙන ප්‍රමාණය හොයාගත්තා හරි මම කොහොමද මේක සුදු කරන්න හරි අපි සුළු කරලා දාමු හරි 25 තරක් එකට 400 කපන්න පුළුවන් මේව ඝන ඩෙසිමල් එකම කරන්න ඕන කැපෙන හරි 10 වෙනකම් ගන්න ඕනේ නැහැ හරිද 100 එක 25 ව 4යි 4 ව 8යි 8ක් ගන්න පුළුවන් නේද ඒ කියන්නේ දශම 5 පිටින් 8 दशम मुद्र गान दास बिंदु दशम बिंदु आए तुनाई इकाई देखाई पहाए हाँगे आधे हम वक्त की रहना देन उन आप इसी भाग दिन प्रमाण हुआ करता इसे इसी भाग मैंने मेरे घर गान बहार दी इलाड़ माँ वक्त दिया लेना गाना सिंह देसी ये के दिन प्रमाण इतनी मेरे घर वक्त लेके से अत्यंत भाग दें मगर माहौल है ना से नया नहीं है වතුර දාන්න වතුර දැම්මකල වෙනස් වෙන්න ඒ ගානම තමයි බින්දුවයි 0.1යි 2.5යි මම ඔයාලා මේකම ගාන ලියන්න ලියා ගන්න එපා මම ඔයාලට අහපෝ තේරුම් දෙපාරක් තේරුම් කරලා ගාන හදනවා හරිද ලියද්දිත් මම කියලා දෙනවා හරිද හරි දශම 0.1යි 2.5යි මවුල ගාන හරි ආ දැන් මොකද්ද කරන්න දෙන්නේ අපි මේ 400 මම කඩලා කරා වගේ අහපෝ මෙතනදී කඩන්න ඕන මොකද්ද 100 100 කඩුවා උඩ 200 දෙකට කඩුවා 100 100 ආවා ඒක දෙකට කඩුවා 50 හොයා ගන්න ඕන නේද හරි දැන් මම හොයන්න හදන අවසානෙන් ගන්නක 50ක දින ප්‍රමාණය. එම නිසා ඝන සෙන්ටිමීටර 50ක ඇති ඇති සෝඩියම් හයිඩ්‍රොක්සයිඩ් මවුල ගන්න. ආනෝ මෙන්න මේ දින බිඳුවශම 0.1යි 3.1යි 2.5 කියන ප්‍රමාණය 200ක දෙන්නේ. මම එහෙනම් ඒක හොයනවා ඝන සෙන්ටිමීටර 1කට හොයනවා. ඒකට මොකක්ද කරන්නේ? बिंदुशा बिंदुआई तुनाई इकाई इकाई पहाए माउल बिदरवा जैसी आए गाना सेंटीमीटर रोले उन्नत मंदय को आगत था गाना सेंटीमीटर एक को दीना प्रमाणी हिरण अपन उन्नत पाना हाँ को दीना प्रमाणी हर पाना हाँ टे जैसी आए के लिए यानी सी ये टे इकाई हाथा रखने हाथरे वो को बेजान नोने हाथरे बिंदुआई दशम තුනයි 1යි 2යි 5 බෙදෙනවා 4ෙන් ආංශ එකක් එනවා
बिंदुआई दशम बिंदुआई बिंदुआई हाथाय आटाय एकाय देखाय पहाय मौल हर हर मैंने मैं कहा थारी बात है मम्मी मैं गाने से मैं कपड़े के ले हुए हर गाने से इंडिपेंडेंट एक कहते प्रमाण है ना है ना ये हम ना पढ़ा कर तो मैं हुआ वो कहना किया ना बोर्ड के लिए तो गुड़ा कॉलेज वाला गाने से इंडिपेंडेंट देसी ये टा बिंदु से बिंदु तो ना एकाए देखाए पहाड़ ना पढ़ा हट देसी ये टा मिच्चर है ना पढ़ा हट बोलते हैं देख ला එහෙම තමයි කියන්නේ හරිද? ඒක අතුරෙන් ඉන්නේ concept එක අපි මුලින්ම හොයන්නේ මේ ගණසෙන් එකකට කියන එක ඔළුවට ආව නම් හරි හරි 200ක් තියෙනවා. ඉතින් ගණසෙන් එකකට හොයන්න අපි 200න් බෙදලා එතකොට එකක ප්‍රමාණය වෙනවා. ආයි 50 හොයන 50ක ගුණ කරනවා නේද? ආ ඔන්න දැන් අපි ගාන ගොඩාක් දුරට හදලා ඉවරයි. දැන් අපි මෙන්න මේ රෝස පාටම පාර කරලා තියෙන කොටස හදලා ඉවරයි. ඒ 50 තමයි මෙන්න මෙතන ඇතුලේ තියෙන්නේ. ඒ 50ත් එක්ක තමයි සල්පික්කද ප්‍රතික්‍රියා කරන්නේ. එතකොට අහන්නකො අපිට ස්ටොකීමේදී ගන්න පුළුවන් මිනිමෙතර දෙකට එකයි අනුපාතය නේද ස්ටෝක් විදි ගන්න පුළුවා n සෝඩියම් හයිඩ්‍රොක්සයිඩ් බෙදීම n H2SO4 දෙක බෙදීම එකයි අනුපාතය එතනින් ගන්න පුළුවා මං උක්ත කරනවා n H2SO4 n H2SO4 සමානයි භාගයයි इन सोडियम हाइड्रोक्साइड हर ये नाम आदेश करने दिए ने सोडियम हाइड्रोक्साइड मामले का ना बिंदु से में बिंदु आए हाथाए अटाए इकाई देखाए पहाए मामले आहानों मित्र दुरोड़ा में सुलगिरी में नहीं मैं बुड़ा दशम कारण दिए ने हर हम उस मेवला मान डाले थे ना दर्पण ते के एवं एका के निहर एक ने चले दाने को हरे इधर पास नेता बाग दागने अनुकूल बाग दागने को लगभग हम भी नहीं සුළුගිරිය මොකට හම් වෙන්නේ හරි අර ඔන්න සාලිපුරික ගන්න හොයා ගන්න පුළුවන් ඔක බෙදන්න ඕනේ මුසේ බිඳ 7යි 8යි 1යි 2යි 5 මම බෙදනවා දෙකෙන් එතකොට එන ආන්ස එකක් බිඳ ශම 0.0යි 0.0යි 3යි 9යි 0.0යි 6යි 2යි 5ක් මම ඕක වටේ නම් බිඳ ශම 0.0යි 0.0යි 3යි 9යි හරි ඔන්න මවුල ගන්න හරි මේ කපලයින් කර හරි हर इधर पास है अपने जहाँ माउल गान होयला दिए इंसान माने सीवी दान था दाने साली पुरी कुले माउल गान उन्होंने हुआ करता और उन्हें मित्र वाकांती कुल लिया न पुलवा सोडियम हाइड्रोक्साइड पनाह करती है ना कानसी में पनाह है सोडियम हाइड्रोक्साइड सामग्र प्रतिक्रिया करना करना H2SO4 මවුල හරි ඒක මෙන්න මෙතන ඊට පස්සේ මේටි ක්ලියර් යන්න හරි හරි අපි මවුල ගන්න හොයාගත්තා එහෙනම් ඊළඟට අපිට දා ගන්න පුළුවන් එමහන් ඒ නිසා සල්පුරික සාන්ද්‍රණ H2SO4 අපි ගහන්නේ වොලියුම් එක නේද සල්පුරික පරිමාව හරි C සමානයි n within V මේකට මම ආදේශ කරනවා එයා කන්සන්ට්‍රේෂන් එක දීලා තියෙනවා මම දුන්නා 0.2ක් කියලා 0.2යි මොයිල් ඩීන් තුනයි මවුල ගන්න එනවා 0.0යි 0.0යි 3යි 9යි මවුල වොලියුම් එක තමයි හොයන්න ඕනේ වොලියුම් එක හදි මේක දෙකෙන් බෙදන්න ඕනේ මම මෙතන වොලියුම් එක ගන්න පුළුවන් सॉरी आप ही कंसेंट्रेशन ने का हुए मु दशम एकाक केला मांग किया ने दशम एकाक हर दशम एकाक नहीं दशम एकाक है ना ये का दशम एकाक समान है ने खाओ रे लमें वाला आंसे का केले तो पता नहीं तीस समय का आंसे खा रही ने अगर उन्हें तियंदा गान हरी हरी दशम इकाई एम ओ एल डी एम टू आई मऊल मऊल कैपेन बी उपकर हमें बिंदु से बिंदु है तुना नाम बेदी दशम एक और आंसर के कारण डेसीमी रोलिंग बिंदु दशम बिंदु आई तुना नाम आए कारण डेसीमी और
අපිට මේක හදාගන්න පුළුවන් නිවාසයකටත් ලකුණු හම් වෙනවා මම මේක ඝන සෙන්ටිමීටර කරනවා බින්දස බින්දුවයි 3යි 9 ගුණ කරනවා 10 3 ඝන සෙන්ටිමීටර ඒ කියන්නේ ඝන සෙන්ටිමීටර 39යි හරි ගාන මොනවද තේරිච්ච නැති කට්ටිය ඉන්නවා අහපෝ අහන්න නැත්නම් ගෲප් එකට මැසේජ් එකක් කරලා දාලා අහන්න හරිනේ හරි ගාන හදාගන්න කලින් මෙන්න මේ ටික දාගන්න ඕනේ මේ රූපය අඳගන්න හරි නෝට් එක මෙන්න මේ රූපය අඳගන්න ලොකු අඳගන්න එතකොට ඔයාලට හොඳට තේරුම් ගන්න පුළුවන් ඝන සෙන්ටිමීටර 400 කියන එක මම දෙකට කඩලා ආයේ रूप है ना यार ना रूप ट्रिकल लोगों डालने तो उड़ आउट ना හරි හරි සමීකරණෙත් ලියා ගන්න 2 සෝඩියම් හයිඩ්‍රොක්සයිඩ් 2SO4 වලින් හැදෙනවා සෝඩියම් සල්ෆේට් ගන්න 2H2O හරි ලියන්න වගන්ති ලියන්න ගන්න ඝන සෙන්ටිමීටර 400 කද සෝඩියම් හයිඩ්‍රොක්සයිඩ් මෝල් ගන්න 0.5 ගන්න ලියා ස්ක්‍රීන් එක තියෙනක හැම ලියන්න ගණ සෙන්ටිමීටර 400 එක ඇති සෝඩියම් හයිඩ්‍රොක්සයිඩ් මවුල ගන්න. दशम पहले मौल के लिए गाने खोलोगा यहाँ में इमने सा गाने से निकले विषय पहाड़ कहते सोडियम हाइड्रोक्साइड मौल का है ना और दशम पहले मौल बेचना मुझे में हार गाने से हार जी तो एक कटे ना इसमें विषय पहले कौन करना है හරි හදා ගන්න. එතන කියනවා 0.3125 මවුල එනවා. මේ ඝන සෙන්ටිමීටර එකකට ආව කියලා එහෙම වරහන් කරලා පිට හදා ගන්න. ටිකක් මරක තියාගන්න. ඒක විභාග දෙලියන්නේ නැහැ. නමුත් ඔබ දැන් තේරෙන්නේ.
අයවලුට තේරෙනවා මේ ගාන ඇයි 3 4 පාර 10 පාරක් හිතුවත් පාඩු නැහැ. හරි මේක හරියට ඔයාලට දා ගන්නත් ඉතින් හරියට තියෙන ගණන් ඔක්කොම ටික ඔල් වෙනවා. හරිද? හරි එහෙනම් දැන් වතුර 175ක් දැම්මා කියලා 200ක හැදුනට ඔකේ යන්න. හරි ප්‍රශ්නයක් නැහැ. හරි හරි ලියන්න ඝනසෙනු එබැවින් ඝනසෙනුට 200ක ඇති සෝඩියම් හයිඩ්‍රොක්සයිඩ් මවුල ගන්නන අරගම තමයි වතුර දැම්ම කියලා වෙනස 0.315 මවුල. දැන් 50ක් ගන්න ගන්න. එයන් එම නිසා ඝනසෙනු 50ක ඇති සෝඩියම් හයිඩ්‍රොක්සයිඩ් මවුල ගන්න. ඝනසෙනු 50ක ඇති සෝඩියම් හයිඩ්‍රොක්සයිඩ් මවුල ගන්න. හරි ලියන්න. දෙසියෙන් බෙදලා එතකොට අපට ආව ගණකින් මේකට ඒක 50 ගුණ කරනවා. ගන්න පුළුවන් විදේශ බිඳුවයි 7.8125 මවුල. හරි ඊට පස්සේ ලියන්න ස්ටොයිකියෝමෙට්‍රික් අනුපාතය n sodium hydroxide in H2O සුබ සමාන දෙක දෙක මේක. හරි ඊට පස්සේ යන්න n H2SO4 උක්ත කරන්න. n H2SO4 සමානයි භාගයයි sodium hydroxide. යන්න. වගන්තයක් යන්න. සෝඩියම් හයිඩ්‍රොක්සයිඩ් සමග ප්‍රතික්‍රියා කරන H2SO4 මවුල. සෝඩියම් හයිඩ්‍රොක්සයිඩ් සමග ප්‍රතික්‍රියා කරන H2SO4 මවුල ගන්න. සමානයි භාගයේ ගුණකිරීම 0.7815 මවුල. එක වට ගන්න පුළුවන් නමයට අනෙක් දශම ස්ථාන ටික ඔන්න. හරිද? හරි යන්නේ එබෙවෙන් සල්ෆියුරික් පරිමාව. එක්ටෝසෝ පරිමාව සමාන සී සමාන එන්විදී එන්වී එක දාලා ඉවරලා මෙනි හදා ගන්න. හරි වොලියුම ගන්නවා ගණ සෙන්ටිමීටර 39ක්. දැන් මම මේ ගාන හරහට අඳිනවා. පප්පර කීපයක් ගන්න හදලා. දැන් ඔයාලා වොලියුම ගාන තියෙනවනේ. එමිසිකස් වල බලටි කරන්න පුළුවන්. හරිද අපි දන්නවා මේක NH2SO4 සමානයි භාගයයි එන්නේ ඔච්චර. හරි. ගාන මුලවට මම සම්පූර්ණයෙන්ම රූපයක් ඇඳලා තියෙනවා. ඒ රූපය ඇඳලා තියෙන එක එහෙමම හරහට ලියා ගන්න හදන්න. හරිද? ඉස්සර පොතර දිය කරන්නේ. හරි. මම මුලින්ම කරනවා මම භාගය දා ගන්නවා කොහොමද? හරි භාගය ඕනේ ඒක පස්සේ දාමුකෝ. හරි. මම මුලින්ම කරනවා ග්‍රෑම් 20ක් පොතර දිය කරනවා. එයාගේ මෞලික ස්කන්ධය 40යි. ග්‍රෑම් මෝලයට ඔය තමයි 400ක තියෙන ප්‍රමාණය. අපි දැන් ඒක 25ක් ගන්න ඕනේ. ඔක්කොම කලින් ඒ 400ක තියෙන ප්‍රමාණය තමයි මේ මෝල ගන්න. අපි හොයනවා ගන්න සෙන්ටිම එකකට. ඊට පස්සේ එකකට මෙතර 25කට මම හොයාගත්තා. හරි දැන් වතුර දානවා 175 දාලා 200ක් කරගත්තා.
ඉරිවස්සල් මොකද්ද කරන්නේ? ඒ 250ක් ගන්නවා නේද? මම මුලින්ම හොයන්නේ 200 අතර ගණසින් නෙමෙයි එකකට දින ප්‍රමාණය. හරි. ඊට පස්සේ ඒකෙන් මම ගන්නෙ 50ක් ගන්න. ගණසින් නෙමෙයි එකකට ඉතර නම් 50කට ඉතර එක ගන්න පුළුවන්. ඔන්න මම සල්ෆියුරික් මවුල ගන්න හොයලා තියෙන්නේ. සෝරි, සෝඩියම් හයිඩ්‍රොක්සයිඩ් මවුල ගන්න අර 50 ඇතුළේ තියෙන. හරි. එතකොට අපි හොයන්න නැත්නම් සල්ෆියුරික් හොයන්නත් ඒකෙන් භාගයක් තමයි සල්ෆියුරික් යත් එක්ක ප්‍රතික්‍රියා කරන්නේ. හරි. ඊට පස්සේ ඔන්න සල්ෆියුරික් මේ වෙනකොට සල්ෆියුරික් මවුල ගන්න හොයලා හරි. මහවගෙනක මෙතනට එනකොට ආව N සෝඩියම් හයිඩ්‍රොක්සයිඩ් 400ක මෙතනදී 25කට ආවා මෙතනදී 50කට එවුවා මෙතනදී මම හොයලා තියෙනවා සල්ෆියුරික් මවුල සංකේත NH2SO4 හරි එකෙන් භාගයයි එතකොට මවුල ගන්න හරි අපෙන් අහන වොලියුම් සාන්ද්‍රණයක් අහන්නේ මවුල ගන්න හරි සෝරි වොලියුම් එකක් අහන්නේ ගන්න පුළුවන් සමීකරණ කවුද C සමානයි N within C B සමානයි N within C නේ හරි මම හොයනවා ගෙතෙන් සල්ෆියුරික් සාන්ද්‍රණය සෝරි වොලියුම් එක VH2SO4 හරි එහෙනම් මේක වොලියුම් දැන් අපි මවුල ගන්න හරි සාන්ද්‍රණය බෙදන්න දෙන්න එක බෙදීම 0.1 හරි ආන්සර් කියන්නේ 0.0039 ගන්න දෙන්න ස්ටමක් එකක ලිනු ලියන්න කෙටි ක්‍රමය MCQ වලට ගන්න පුළුවන්. හරි මෙන්න එක එහෙම ලියා යන්න. මම මේ දැන් ලියපු ටික එහෙම ලියා යන්න. උඩ ඉඳලා බලලා මේ ඔක්කොම ටික ලියන්න. හරි නේද හරි ගාන චූට්ටක් බලන්න හපු මොලේන්නේ සහ ලොකු ගොඩක් කරේ ගාන ලොකු වෙලාවක් කරන් ගාන මම කියලා දුන්නා ආයෙ ඊළඟට නම් මෙච්චරම අරුවෙම කරන්නේ මම වේගෙන් කරගෙන යනවා හරි මොන නැහැ නේදගත් මේ ගාන සමහරවිට මේ ගාන වලට හරියට පුළුවන් වුණාද බැරිුණාද කියන එක මත ඊළඟ ඔයාලගේ විභාගයෙන් ප්‍රශ්න කරන්න පුළුවන් වුණාද බැරිුණාද කියන එකත් තීරණය වෙන්න පුළුවන් හරිද කියන්නේ දැන් ඔයාලට මේ ගාන මේ දැන්ම දැන් මං කියලා දීපු එක තේරුණෙත් නැහැ ගානක් තේරෙන්නේ නැහැ මොනක්වත් තේරෙන්නේ නැහැ හරකොල තේරෙන වගේ මොනවා තේරෙන්නේ නැතු ඊට පස්සේ ඔන්න ඔයාලා ස්ට්‍රෝක් එකේ රතනට කතරල දාන. හරි. ඒ අතරින් පස්සේ විභාගයට දෙන කරුණු උත්තා උල් ස්කෝලේ ෆේවරිට් අනේ වර හැමදාම මේ මෙහෙම ගානක් කියනවනේ. ඔයාලට මේ පාඩම ස්කෝලේ දරට පස්සේ හැම අවුරුද්ද හැමදාම පේපර් එකේ මේ වගේ ගානක් තියෙනවම තමයි. හරිද විශ්ලේෂණ රසායන. හරි ඇනලිටිකල් කිමිස්ට්‍රි කියලා කියනවා. ඉනෝමනි පාට් එකේ මේක තියෙනවා ගණන් හදන්න හැකේ. ඒක තියෙන මේ තර්ක කරලා මොනවද කියන මොන හිතන්න මොකක් හරි
වතුර එකක් නේ මේ වතුරේ කියන ජලීය මාක්ක ලිකුඩ් දෙයක් තියෙනවා මේක ඇතුළේ මොන රසායන ගොඩක් තියෙනවා එක එක පරීක්ෂණ කරලා මේක ඇතුළේ තියෙන අයනිටික වෙනවා විතරක් තියෙන විශ්ලේෂණ රසායන ඇනලිටික් කෙමිස්ට්‍රි ඒ වගේ තමයි විතරක් අපි කරන්න මොකක්ද කැල්කියුලේෂන් එකක් කරලා මේ ගාණක් හදලා මොනවද ඒකේ තියෙන එක එක දේවල් හොයනවා නේද ඒ වගේ දැන් විතරක් කරේ මේ වගේ ගණන් මෙතනින් පස්සෙ ඔන්ලයින් හැම පේබ් එකකම අනිවාර්යෙන් තියෙනවා කොහොමද එම්සිකියුස් වෙනවා විභවතර වෙනවා රචන හැමදැනම තියෙනවා හරි ඒකයි මම ඔයාලට මේ පුන පුනා කිව්වේ මේක හරි වැදගත් කියලා මේ ගාන හොඳට තේරුම් ගන්න ඊළඟ ගණන් ටික හදාගන්න ටික ටික ඉස්සරහට යනකොට ගාන පොඩ දා ගන්න පුළුවන් හරි පුට්ට බලන්න හබෝ ගාන හරි දැන් මේ අපි ඊට කලින් මම කාසිය පටන් ගත්ත ගාමන් කරපු ගානත් එක්ක බලද්දි අපි දැන් හදපු ගාන නිකන් සැහැන ලොකු ප්‍රමාණයක් තියෙනවා ගොඩක් දේවල් හිතන්න තියෙනවා නමුත් සාමාන්‍ය හොඳ වැඩ කෙනෙක් සාමාන්‍ය හොඳ අයිලන්ඩ් රෑන්ක් එක මිනිත් එකක් දාන ළමෙක්ට පළවෙනි පාර මම ගාන කියලා දුන්නාට පස්සේ ඉතින් කියන ඕනම ගාන මෙහෙම හරහට අදා යන පුළුවන් තත්ත්වයකට හැදෙනවා හරි කොහොමත් කියන ඔයාලත් හිතා ගන්න කොහොම මෙහෙම හදා ගන්නවා කියලා එතකොට ටයිම් එක ගොඩක් අඩුයි එම්සිකු සහන්නත් පුළුවන් ඔය මන් දීපු රචනා ගාන ඕක එම්සිකු එකකට හොම්ම එම්සිකු පේපර් එකක් ගන්න පුළුවන් එහෙම හලක් තියෙනවා බලන්න හරි හරි හතරවෙනි ගාන ලියන්න සම්මන්ද जलीय द्रावण घन सेंटीमीटर දැසි 50ක් සාධන ලැබි. ඉන් ඝන සෙන්ටිමීටර 25ක් වෙන් කරගෙන ඉන් ඝන සෙන්ටිමීටර 25ක් වෙන් කරගෙන වෙන් කරගෙන මුළු පරිමාව ඝන සෙන්ටිමීටර 400ක් වනතුරු මුළු පරිමාව ඝන සෙන්ටිමීටර 400ක් වනතුරු ආසත ජලයේ යෙදීමෙන් මුළු පරිමාව ඝන සෙන්ටිමීටර 400ක් වනතුරු ආසත ජලයේ යෙදීමෙන් ලැබෙන තනුක ද්‍රාවණයේ ඝන සෙන්ටිමීටර 50ක් සමග ලැබෙන තනුක ද්‍රාවණයේ ඝන සෙන්ටිමීටර 50ක් සමග බණහක් සමග ප්‍රතික්‍රියා කිරීම සඳහා ඝන ඩෙසිමීටර මෝල් 0.2ක් වන HCl ද්‍රාවණයක ඝන ඩෙසිමීටර මෝල් 0.2ක් වන HCl ද්‍රාවණයක ඝන සෙන්ටිමීටර 20ක් වේවි 0.2ක් වන HCl ද්‍රාවණයක ඝන සෙන්ටිමීටර 20ක් වේවි ආරම්භයේදී ගන්නා ලද නිර්ජලීය සෝඩියම් කාබනේට් ස්කන්ධය සොයන්න හරි කරගෙන බලන්න හරි මම මේ ගානේ ඔයාලට ලියසෙන්න ඕන නම් ලියන්න සමීකරණය
आराम वेदी गण आल निर्जली सोड़ी का स्कांद सोने के लगे वो निर्जली के लगे आने एक मेगा अंट दाल है वह दम संभाल लड़ जाए लूण में गिदर के नाट पास लूण टैकट के दिवड़ जलवाश पूरा गण ठीक है निर्जली के लिए वत्र नह के लिए सजली के लिए वत्र तीन और तीन कारण लूण कट के दिवड़ पास संभाल लड़ लूण लूण बही नौ वत्र बही नौ लेके आने लूण कट के वटे तेत ठीक है जलवाश पूरा गण ගෑස් ටෙට් එකේ දෙන ජලවාෂ්ප පුරාගෙන ලුණු වලදී ලික්විඩ් එක කරනවා. එතකොට වතුර වගේ එළියට පයින්නවා. හරිද? එතකොට අන්න ඒ වගේ වෙනවා. ඒවට අපි කියනවා සජලීය වෙලා තියෙනවා කියලා. මේ සෝඩියම් කාබනේට් කියන්නේත් ඒ වගේ. සෝඩියම් කාබනේට් සාමාන්‍යයෙන් නිකන් වායු වල තිබුණාට පස්සේ වතුරත් එක්ක එකතු වෙලා වාතයේ තියෙන ගෑස් ටෙට් එකේ තියෙන ජලවාෂ්පත් එක්ක එකතු වෙලා සෝඩියම් කාබනේට් ඩොට් H2O ඒ වගේ වහලන්න පුළුවන්. හරිද? එතකොට මේකෙදි කියන්නේ සෝඩියම් කාබනේට් විතරයි තියෙන්නේ කියලා. කාරණේ සෝඩ් නිර්ජලීය කියන එක පටලව ගන්න ඕනේ නැහැ. ගන්න හොඳයි යන්න පුළුවන්. දැන් මේ ගාන දාහනකො අපි කලින් හදපු ගාන හැදුවේ මුලේ දන්න ගාන හදි. හැබැයි මේ ගාන හදන්න අග ඉඳන්. හරි මං ගාන හදන්න ගන්නම්කො. හරි කිසියම් ස්කන්ධයක් තමයි අරගෙන තියෙන්නේ. හරි මං කියනවා m ස්කන්ධයක් කියලා. m ග්‍රෑම් ප්‍රමාණයක් ගන්න සෝඩියම් කාබනේට්. सोडियम कार्बोनेट एम ग्राम प्रमाण अरगन मेक ब्राउन बिजी बना कदा दीगर हदन दिशी दिशी बना दिशी बना कदा एच टू दू दी दिशी बना कदा इतने ये कहीं दिशी बना बिजी बना पिंकर दिशी पढ़ा है उसी पढ़ा विन कर रहा हूँ यहाँ कोड़ी क्या लग विन में नहीं तो अरे एक है उसी पढ़ा विन कर ला आ रहा है ना यार लेकिन वो हार सी एक कोई ना मतलब दाना एक यार ने तुम सी हद तक हाँ प्रतिक्रियाण मेक दिन सोडियम कार्बोनेट सोडियम कार्बोनेट गणसे पण गणसे पण है सोडियम कार्बोनेट मेक प्रतिक्रिया इकट्ठे प्रतिक्रिया प्रतिक्रिया दशम दिखा ये मोलियम मोलियम वेल गणसे साधारण अगैना හරිද මොකද අපිට ආරම්භයේ අපි දැන් අහන්නේ මේ ආරම්භයේ දාපු සෝඩියම් කාබනේට් ස්කන්ධයෙන් අපි අහන්නේ තේරුණාද අපි අහන්නේ ආරම්භයේ දාපු සෝඩියම් කාබනේට් ස්කන්ධය හරිද එතකොට දැන් අපි ස්කන්ධ ගන්නකොට අපි මේ ගාන හදාගෙන අගේ ඉඳන් මුලට මේ වාන හරිද අපිට මෙතන දීලා දෙනවා HCl දීලා දෙනවා 0.2 m වලින් 20 හරිද ඉතින් අපිට හොයාගන්න පුළුවන් n = Cb සාන්ද්‍රණය දන්නවා වොලියම් එක දන්නවා එහෙනම් අපිට හොයාගන්න පුළුවන් HCl මවුල ගන්න. HCl මවුල දෙකකට සෝඩියම් කාබනේට් මවුල එකයි. එහෙනම් HCl මවුල වලින් භාගයක් තමයි කවුද ප්‍රතික්‍රියා කරන්නේ? සෝඩියම් කාබනේට්. එතකොට සෝඩියම් කාබනේට් 50ක තමයි මේ ප්‍රමාණය තියෙන්නේ නේද? HCl මවුල ප්‍රමාණයෙන් භාගයක් මේ ඝනසේන 50ක තියෙනවා. 50ක මෙච්චර නම් 400කට හොයනවා. 50ක මෙච්චර නම් 400කට දෙනවා.
ඒතර හාරසියකට තියෙන ප්‍රමාණය සම්පූර්ණ මේ රෝස පාට කැලේ තුනේ තිබිලා තියෙන. ඒ රෝස පාට කැලේ ගත්තෙ මෙන්න මේ 250 නේද? ඒ කියන්නේ 250ක් අපි ගත්තා 25ක් නේ. 25ක ඉතරක් තියෙනවනේ 250 වල හොයනවා. ඒ කියන්නේ 25ක තියෙනවා කියලා කියන්නේ අපි දීගරු මේ පොඩි ඩොට් එක තමයි දී කරලා තියෙන්නේ. ඒ ඩොට් එක ඇතුළේ තියෙන මවුල ගන්න හොයා ගන්න පුළුවන්. ඊට පස්සේ යාගේ මවුලික ස්කන්ධෙන් ගුණ කරලා ස්කන්ධ ගන්න පුළුවන් නේද? හරි. මම මුලින්ම හොයනවා. ඔයාලා ලියන්න එපා මේ ගාන බලාගෙන ඉන්න. ප්‍රතික්‍රියා කළ එක්සීල් මවුල ගන්න. හරි මවුල ගාන ගන්න පුළුවන් 4 10 3 හරි අපි දන්නවා ස්ටෝකියොමෙට්‍රි අනුපාතය NHCl බෙදීම N සෝඩියම් කාබනේට් HClට 2:1 ඒ හන්ද අපිට ගන්න පුළුවන් N සෝඩියම් කාබනේට් සමානයි භාගයයි NHCl. හරි. අහනකො දැන් 50ක් ඇතුළේ තියෙන සෝඩියම් කාබනේට් එක NHCl ප්‍රතික්‍රියා කරන්න. එහෙනම් අපිට ගන්න පුළුවන් 50ක් ඇතුළේ තියෙන සෝඩියම් කාබනේට් මවුල ගන්න. කොච්චර ඒකෙන් භාගයක් නේද? ඒ හන්ද ගන්න පුළුවන්. හරි ගන්න හදනකොට ඔයාලා ගණන් හදා යන්නේ ඉස්සරහට සර් ඔකේ මේ මේකට අදාළ පාස් පේපර් ප්‍රශ්න දෙන්නේ මේ මොන සෙක්ෂන් එකේද මේ පොතේ පේසර් පොතේ තියෙන්නේ විශ්ලේෂණ රසායන ඔයාලා ප්‍රශ්න අඳුර ගන්න පුළුවන් හැබැයි තාම නම් දැන් එහම ඒ ප්‍රශ්න කරනකොට ඔයාලා ඒ වගේ සමීකරණ නැහැ උභාර සමීකරණ දෙන්නේ නැහැ
දැන් වාට තේරෙනවද සමීකරණ වලට ලියා ගන්න බැරි වුණොත් ගණන් හදන්න බෑ හරිද ඒක ඉනෝනි පාට් එකේ තියෙන හරිද දැනට වාට ගණන් කරන සමීකරණ වලට ගොඩක් වෙලාට ගොඩාක් කියන වැඩි අන්කොමන් කියන්නේ සාමාන්‍ය කොමන් නැති සමීකරණ දෙනවනම් ඒක විභාගයට සමීකරණ දෙනවා සාමාන්‍ය ඔයාලා දැනගත යුතු ඒක සිලබස් එකේ තියෙන සමීකරණයක් තියෙනවා ප්‍රශ්නට විභාගයට ප්‍රශ්න දෙන්නේ ඉක්වේෂන් එක දෙන්නේ නැහැ හරිද එතකොට ඔක්කොම ඉවරයි ගණන් හදන්න බෑ හරිද දැන් ගාන මොකක් කර හදා ගන්න පුළුවන් සමීකරණ දිනවනවා නේද සමීකරණ දුන්නත් හරියන්නේ නැහැ සමහරවිට තුලණය කරන්න දෙන්නේ නැහැ තුලණය කරලා නැතිව දිනවා එතකොට එම අවුල් වෙනවා මේක කරගන්න හරියට ඒක මුලින්ම සමීකරණ බැලන්ස් කරගෙන තියෙන්න ඕනේ හරි මම ගන්නවා එහෙනම් මේක 50ක තියෙන भाग्यक देखा दहरा तुना मौल तीर अरे पणहाक दीबे अभी दम कत पणहाक दीबुने एक हारसी अक दीबे वतु हारसी मेरा तीन मित्र वतु हारसी अक दी पणहाक पणहाक मेचर आगे मुखद पणहाक दीबुना देखे वेड़ी उदाहरण කුණයි මවුල ඒ 50 එක ඝන සෙන්ටිමීටරයක් ඇතුළත තියෙන ප්‍රමාණය ගන්න පුළුවන් 50 ුණ කිරීම ධාරණ කුණයි මවුල ඝන සෙන්ටිමීටර වලින් බෙදලා නේ අපි ඝන සෙන්ටිමීටර ගමු අවුලන්න ධාරණ ඒක කැපිලා යනවා පණහයි ඝන සෙන්ටිමීටර ඔන්න අපටව 50ක එක ඝන සෙන්ටිමීටර එකක් විතර තියෙන ප්‍රමාණය එහෙම නැත්නම් ඝන සෙන්ටිමීටර එකක් විතර තියෙන ප්‍රමාණය අපි 400 කට දැන් හොයන්න ඕනේ 400 කට අපිට ගන්න පුළුවන් තියෙනවා 16 12 3ක් අවුල තියෙනවා හරි මෙන්න මේ කොටසෙන් අපි හොයාගත්තේ මොකක්ද ඝන සෙන්ටිමීටර එකක තියෙන ප්‍රමාණය හරි 10 16 3ක් තියෙනවා එතකොට මෙන්න මෙතන මේ රෝස පාට කියලා දෙන්නේ අපි 25 කරකින් ගත්තා ඒ 25 ඇතුළේ තමයි ඔය 400 කට තිබිච්ච මවුල ඔක්කොම ටික තිබ්බේ නේද? එහෙනම් අපිට ගන්න පුළුවන් එහෙනම් 25ක තියෙන ප්‍රමාණය. එහෙනම් 25ක සෝඩියම් කාමේට් මවුල. ඒ වගේම තමයි 16යි 10 3යි මවුල. හරිද? ඊළඟට මෙන්න මේ 25 ඇතුළේ තිබුණු ප්‍රමාණය මුලින්ම තිබුණේ 250කින් ගන්න. එහෙනම් අපි 250 කොච්චරක් තියෙනවද කියලා හොයන්න ඕනේ. හරිද? ඔන්න ඝන සෙන්ටිමීටර එකක හොයනවා 25 න් ගුණ කරලා. එහෙනම් 250ක. හරිද? ඔය මෙතනදී හොයන්නේ අපි ඝන සෙන්ටිමීටර එක ගණේද? एक अंश दास तरह एक मत दिशी पाट दिशी पढ़ा दिशाट दिशी पढ़ाट दहाय एक दास गुणगिरी दहाँ एक दहाँ देखाई मऊल हर आने हर ले दिशी पढ़ा मैं डोटे चोड़ी अपने माने ऐना एक मऊल गाने तो मैं दिल्ली එහෙනම් අපිට හොයා ගන්න පුළුවන් ආරම්භක සෝඩියම් කාමේට් ස්කන්ධය. සර අපි ඊට කලින් ගමු දියකල සෝඩියම් කාමේට් මූල. මූල එමාන්ත ගන්න පුළුවන් සෝඩියම් කාමේට් ස්කන්ධය. ගුණගිරියම කැපිටල් ලේ. ඕ හෝ හෝ. ස්කන්ධය ගන්න මවුල ගුණ කරන්න ඕනේ යාගේ මවුල ස්කන්ධය. 16 ගුණගිරියම 10^2යි මවුල ගුණගිරියම 106 යාගේ මවුල ස්කන්ධය 106 ග්‍රෑම් මවුලේට. හරිද? ස්කන්ධය නවා 16.96
හරි එයාගේ මෞලික ස්කන්ධය ගත්තදී කැපිටල් එම් සෝඩියම් කාබිනේට් 23ක් සෝඩියම් 23ක් ධන කාබිනේට් 12යි ධන 16ව 3ක් ඒ කියන්නේ 106 හරි ටක්කර රූපය යන ගන්න හරි රූපය යන ගන්න करंट गया रिकॉर्डिंग बड़ा රූපය ඇඳගන්නකොට මේ හරියට ඒක ඇඳගන්න මට දෙන්නේ ඕල අඳින්න මොකක්ද කියලා හරිද නමුත් ඔයාලගේ යුතුකමක් තියෙනවා මම ඇඳලා දෙන්නේ හරියට ඇඳගන්න පොඩි ඕන නෙමෙයි හරිද පිළිවෙල ඇඳගන්න අඩරෝල් නම් පාවිච්චි කරන්න ඕන නැහැ පෑනෙන් ඇඳලා දාන්න හරි මේක වැදගත් වෙන දාන උත්තර ගන්න කියන්නේ මම මේ කියලා දෙන්නේ හරිද මම පෑ ගානක් දැන් මහන්සි වෙලා කියලා දෙන්නේ හරිද පටන් ගන්න වෙලෙන් මම සාමාන්‍ය කතා කරනවා හරිද දැන් බය වුණම් නැත්නම් එහෙම නම් එහෙම අවුලන්නේ ගානක් දිර පෑන් කරලා නිකන් ඉන්න පුළුවන් මම එහෙම දැන් හරිද सही कथा कर समीकरण प्रतिक्रिया मौल प्रतिक्रिया दशम गुणग्रीन अत्र उदाहरण मौल अम्मल यूनिटी පියවර කිතුනක් ගාන හදනකොට භාග වලින් තියන්න එපා ආන්සර් එක. හරිද? පුළුවන් තරම් සුළු කරලා දාන්න. අර සුළු ග්‍රීන් වල ස්පීඩ් එකම ගහන්න හදා ගන්න. කොහොමද ඒක ගහන්න ලොකු වෙන්න ඕනේ. දැන් ඔයාලා දැන් පොඩි ඕනේ නැහැ නේද? ඔයාලා කරලා දැන් ඉලව කරන්න. හරිද? කවදරස ඔයාලා කැම්පස් වල ඉව ඉගෙන ගන්න. ඉවම ඉගෙන ගන්න ගා කොපි කරන්න මේ කැම්පස් අවුත් එම. හරිද? ඉඳාගෙන NCL ට N සෝඩියම් කාබනේට් දෙක විදිහ එක. එහෙනම් N සෝඩියම් කාබනේට් සමානයි භාගයයි सोडियम मौल मिथन බාගය හතර ධාරණ තුනයි එක ධාරණ තුනයි හරි ඊළඟට මම වගන්තිය ලියලා නැහැ 400 ක තියෙන මම වගත් නේද හරි ඊළඟට යන ගණසෙන්ව 400 එකත් සෝඩියම් කාබනේට් ප්‍රමාණය 50 වෙද්ද එතකොට ගණසෙන්ව එකකට තියෙන ප්‍රමාණය ආව 400 න් ගුණ කරාම ටෝටල් එක ආවා ගණසෙන් මේ 400 එකට සෝඩියම් කාබනේට් ප්‍රමාණය හොයා ගන්න 16යි 10 වෙන 3යි මවුල. ඒක ගත්තර 25 නේ නැහැ 25 අතර තිබ්බ මවුල ගන්නත් ඒකම තමයි. වතුර වල පරිමාව වෙනස් වෙනහම සාන්ද්‍රණය විතර වෙනස් වෙන්නේ මවුල ගන්න නේද? හරි ගණසෙන් 25ක සෝඩියම් කාබන් මෝල් ගන්න හොයාගන්න 16 10 වෙන 3යි එහෙනම් ඒකත් 25 250 කින් ගත්තේ දැන් හොයාගන්න ගණසෙන් 250 කට සෝඩියම් කාබන් මෝල් ගන්න 16 10 වෙන 3යි මෝල් ගණසෙන් 250ක තියෙන ප්‍රමාණය කියන්නේ අපි දිය කරපු ප්‍රමාණය කියන්නේ 16 10 වෙන මේ බාන කරු 25ක 10 වෙන 3යි නම් 250ක 10 වෙන දෙකක් තියෙනවා 10 වලේ එකකින් තමයි වෙනස් වෙලා තියෙන්නේ
ඒකල සෝඩියම් කාබන් මවුල ගන්න හොවාගෙන ඉවරලා එම් ස්කන්ධය හොවාගෙන යන්න. හරි ස්කන්ධ බා ගන්න 16 9 6 එක ඕකත් තරහට ගන්න පුළුවන් හරිද හරි මං කෙටි ක්‍රමය හදන්නවා හරහට කෙටි ක්‍රමය කියන්නේ දැන් අරගම තමයි දිගටම ලියන්න කරන්න හරි ස්ටෝකමින් අනුපාතය ගන්න පුළුවන් N sodium carbonate සමානයි භාගය HCl. දැන් ගාන දැන් කෙලවරේ දැන් තමයි අපි හදාගන්නේ. මම මුලින්ම HCl මවුල ගන්න හොයා ගන්නවා. 0.2 mol Dm ගුණ කරා 20 නේද? 20 ගුණ කරේම 10^3 කරන ඩෙසිමීටර්. ඔන්න අපි N එක හොයා ගත්තා. ඊට පස්සේ 50කින් බෙදලා හොයා ගන්න ඕනේ ඝන සෙට් එකක තියෙන ප්‍රමාණය. ඒකේ ගුණ කරනවා 400. 400 තියෙන ප්‍රමාණය හරි. ඊට පස්සේ 25 බෙදන්න ඕනේ. ආයි 25කට හොල්ලෙන්න 250න් ගුණ කරා. 250ක තියෙන මොන ඒ කියන්නේ අවසාන අපි මුලින්ම දිය කරපු මවුල ගන්න දැන් ඇහිලා තියෙන්නේ සෝඩියම් කාබනේට්. අපි දැන් HCl පැත්තට නම් බලන්න. ඒකෙන් භාගයක් තමයි තියෙන්නේ. සෝඩියම් සෝඩියම් කාබනේට් තියෙන්නේ. ඒ භාගෙම මුලින්ම දාගන්න ඕනේ. හරි. ඊට පස්සේ සෝඩියම් කාබනේට් මවුල ගන්න හරි. ස්කන්ධය සමාන ඉන්නේ 2CO2. හරි සෝඩියම් කාබනේට් මවුල ගන්න හරි. ඊට පස්සේ යාගේ මවුලික ස්කන්ධය කොච්චරයිද? 106ක් කියලා කියවනේ. 106න් ගුණ කරනවා. හරි. ඒත් එන්නේ උත්තරෙම තමයි. 16.96 ගියා. අපි එකක් හොදා ගන්න. කෙටි ඔයාලා මේ මට මතක විදිහට කලින් ගානේ මම දුන්නේ නැහැ කෙටි ක්‍රම ලියා ගන්න. ඉතින් දුන්නේ නැද්ද? මෙන්න මේක ඔයාලා ලියා ගන්න. ඔව් ඔයාලා දුන්නේ නැහැ මොනවද? හා ලියා ගන්න කෙටි ක්‍රම. මේක MCQ වලට වාචික කරන බුලෝ. ඔය වගේ ලකු ගන්නත් දෙන එක MCQ එකක් විතර දෙන්නත් පුළුවන්. හරි ඒක ලියා මේක හරියට ලියව ගන්න. හරි හරි මම මෙතන ඉන්න ක්ලාස් එක නවත්තනවා හරි දැනට අපි තියෙන අපි දැන් හදපු ගණන් තුන අද දවසේ මම ගණන් තුනක් හදුවා ඒ ටික මුදුරවම ඇති මේ ගණන් තුනක් වුණාට ඒක ලොකු වෙලාවක් කරා මම හෙළ දුන්නා හරි එතකොට ඒකේ රෙකෝඩින් එක අහපුව බලන්න මම 12ට කලින් අප්ලෝඩ් කරන්න සමහර බොහෝ විට පුළුවන් වෙයි පාන්දර එක වගේ විදිහට අප්ලෝඩ් කරලා තියන්න
හිට උදේ හපව බලන්න ස්කෝල් හිට ක්ලාස් කරන ඒකට ගිහිල්ලා ඉවරලා කොහොමාරි කරලා හිට රැවෙන්න කලින් හපව රෙකෝඩින් එක බලන්න ඕනේ. ඒකට ඔයාලට හපව මම කියපු තේරෙනවා. මොකද මම මේ කටින් කියපු දේනේ ඔලුවට යන්න. එහෙම නැතුව මේ නෝට් එක ලීන එක නෙමෙයි. හරිද? අර ටියුට් එක කොහොමාරි ඉවර කරලා තියාගන්න. ඒ ටිකත් අත පුළුවන් වලට ගන්න හරි. කොහොමවත් සාමාන්‍ය සිද්ධාන්ත මණ්ඩල එක ටියුට් වල ගණන් හැම ගොඩක් කරන්නේ කිසිම කිමිෂන් මණ්ඩල වල. මම කොහොමාරි පුළුවන් තරම් උත්සාහ කරනවා කරන්න. ඒකද ඔයාලට දෙන අපි ගණන් හදරන්නේ. හරි. එහෙනම් මම මෙතනින් ක්ලාස් එක නවත්තනවා. මොහල් ප්‍රශ්නක් තියෙනවා නම් ක්ලාස් එක නැවතුන පස්සේ චැට් එකෙන් අහන්න පුළුවන්. ඔයාලේ ගෲප් එකට දාන්න. ළමයි කහ දෙනවා. වෙනු ජහන 11ට ඉවර කරනවා. හරි MCQ එකක් දුන්නොත් කොහොම හරහට ඉක්මනට හදලා ගන්න පුළුවන් නේද? ප්‍රැක්ටිස් කරනවා. අපුළුවන්. හරි. මේ නියවනේ මීටතර අමුතු ගණන් විභාග ගන්න. දැන් ඔයාලා බලන්නකෝ එක්සෑම් පේපර් එකක් එහෙම වරම් දැන් මම කියලා දීපු ගණන් වලට අමාරු උදයි බලන්න දෙන්න. හරි. එතකොට ඔයාලා හිතා ගන්න පුළුවන් මොකද දැන් මෙහෙම හරි සමහර හෝල් ක්ලාසස් වල මෙච්චර අමාරු ගණන් හදන්නේ නැහැ. හරිද? ගාණක් දුන්නත් සමහරට පැහැදිලි කරන්නේ නැහැ. උත්තර පොඩ්ඩක් එහෙම වෙන කියලා බෝඩ් එක හදා යනවා. ඔයාලා කරන්නේ බෝඩ් එක ලියන් එහෙම හදා යනවා. හරිද? දැන් අපි ගොඩාක් වෙලාවක් කරන් කොහොම හරි මේක තියෙන යටටම ගියු තියෙන ඔක්කොම ටික කියලා දෙන්න උත්සාහ කරද්දී සමහර වෙලාවට මොකද අපි ගොඩක් වෙලා කතා කර කර කරනකොට ඔයාලට ඒක අර ඒක ප්‍රායෝගිකව ඔයාලට සමහරවල් ඔළුවට මහා බරක් විදිහට දැනෙන්න පුළුවන්. එතකොට ඔන්න ඔයාලට හිතෙනවා ගුරුවරයා උගන්නක තේරෙන්නේ නැහැ මට තේරෙන්නේ නැහැ මට අවුල ඒ පන්දි හරියන වෙනේකට යනවා ඒ වගේ හිතන ගන්න හරි මුලයට ඒ වගේ දෙයක් එන්න පුළුවන් හරිද කොහොම හරි ඔයාලා මේක ඉගෙන ගන්න එපා හරිද සමහර ගොඩක් වෙලාවට හෝල් ක්ලාස් වල ගොඩක් අමාරු ගණන් හදන්න ඒක වගේ ගණන් නිතර නිතර ඉලක්ක අමාරු කර හදනවා හරිද මොකද එතකොට ඔයාලට තේරෙන්නේ නැහැ ඒ වගේ ඔයාලට කියන්නේ ගුරුවරු බයයි ඔයාලට ගොඩක් අමාරු ගණන් දෙන්න ඔයාලට ඒක කරන්න බැරුණොත් ඔයාලට හිතනවා ඒක ගුරුවරයා කවුලක් කියලා හිතලා පන්දියෙන් දාලා යනවා නේද එතකොට ඉතින් එහෙම යන ගොඩක් වෙලාවට ඕල් ක්ලාසස් වල ගොඩක් කොට එහෙම අමාරු ගණන් ගොඩක් කරන්නේ නැහැ නිකන් තීරි කර කර යනවා විතරයි කරන්නේ හරි අර මම ඔයාලට උන මට ඒක අදාල නැහැ මම උන ගණන් ටික හදලා දැම්මා හරි මම එහෙනම් ක්ලාස් එක මෙතන නවත්තනවා මොහොත ප්‍රශ්නක් තියෙනවා නම් අහන්න ඔයාලා ගෲප් එකේ මම කොහොමද පාන්දර එක දෙක වෙනවා ඇහැරලා ඉන්නේ ඕල් එකක් හරි දෙල මොන හරි ප්‍රශ්නක් තිබ්බොත් අනිවාර්යෙන් අහන්න මම අනිවාර්යෙන් ආන්සර් එකක් ආන්සර් කරනවා බැරි වුණත් පහු වෙලා අඩු වෙන දවසක් හරි බහුල මම ඕල් එක අනිත් පැත්තට ගන්නවා ඔයාලගේ මොකක් ප්‍රශ්නක් තිබ්බොත් හරි එහෙනම් කටි වැටි කරගන්න එහෙනම් නවත්තනවා මෙතන ප්‍රින්සස් හරි මොකද